Unity animation මේ session එකට ඔයාලා හැමෝම ආයුබෝවන් කියලා පිළිගන්නවා. හෙළදිව් ස්ටුඩියෝ එකත් එක්ක කරන් යන මේ create with code tutorial එක අපි කරන අතරතුරේ මේ Unity animation course එකකුත් කරන් යනවා. අතරමැදින් මේ ඔයාලගේ animation ගැන තියෙන මේ උනන්දුවත් තියෙන අයට වැඩියෙන්ම ටච් වෙන විදිහට. ඉතින් මේ මං අද කරන්න පටන් ගත්තේ කලින් මං පළවෙනි යෙම්ම මේ animation ගැන කරපු session එකේ part 2 එක විදිහට ඒකෙන් මං ඒකේ කියලා දුන්න දේවල් වල example එකක් වගේ දෙයක් තමයි මං පෙන්වන්න හදන්නේ මේ මේ tutorial එකේදී. ඒ කියන්නේ ඔයාලටත් මේකෙන් පොඩි මේක සරලවම පොඩි game එකක් මේ create කරලා වගේ තමයි මේක තියෙන්නේ. animation පාවිච්චි කරලා තියෙන්නේ ගොඩක් වෙලාවට මෙතන. ඒවා පොඩි programming part එකක් තියෙනවා. ඒවත් ඔයාලා කලින් ඉගෙනගත්ත මේ create with code අපි session වලදී ඉගෙනගත්ත මේ සම්පූර්ණ කෝඩින් පාර්ට් එකක් තමයි තියෙන්නේ. එහෙම නැතුව ඒ කියන්නේ අමතර වැඩිපුර කෝඩින් පාර්ට් එකක් නැහැ. එතකොට මෙතන animation එකක් පාවිච්චි වෙන විදිහ තමයි මම මෙතන පෙන්වන්න යන්නේ ඔයාලට. මම මෙතන ඔයාලට දැන් මම කලින් හදාගත්ත පොඩි scene එකක් පෙන්වන්නම්. पीसी एक गुड़ाक स्लो वेला आती है ने देरना ले कर बेरी मट मट स्लो वेलाइए मैं रंग इन अद वीडियो एक ऑफ करा ना तो मगे मगे रिकॉर्डिंग का एक तो मैं लोक बल पा अरे मैं मेक तो मर क्यू पोड़ लेवल खदागत पोड़ गेम मेक इतोट मे मेतन एनिमेशन पावचराती है वाले पेन मेन मे वगे उड़ पहालयान बाधक वगे देवा वाल इतोट ये वगे पास करनीमेशन मन तवादागन मे बाधक पहुकर वाले पेन मेतन मे हर इस पेन पोड़ पव अप्स मे एक मे पव अप्स कट බලන්න මෙතනින් ඔයාලට පේනවා ලකුණු වැඩි වෙනවා පවර් අප් එකක් මේ අපි ගත්තට පස්සේ මෙතනින් ලකුණක් එකතු වෙනවා අපේ මම මෙතන ස්කෝ බෝඩ් එකක් දැම්මේ නැතුවට මම මෙතනින් ස්ක්‍රිප්ට් එකෙන් පොඩි ලකුණක් පෙන්වන විදියට හැදුවා එතකොට අපි බලමු මේක මේ අලුතෙන් එක වැද්දනට පස්සේ පවර් අප් එක වැද්දනට පස්සේ තව ලකුණක් डिस्प्ले में कंसोल लेके पेन्ना ना इतोगट ओके तमा सारलो मट हदलत में वाल वाला ते कदमंग कतागरण ने अन्य में का हदना हैटी गया ना एक न मन संपूर्ण है में तीयना लेवल लेके मा आयत वाला ते का मितनी हदना इतने मन देना टा में तीयना लेवल लेके वेना मम एम्प्टी ऑब्जेक्ट टेक कर दागे ना अब यालू ते इन पटांगा मो තව ගේම් එක තව ලෙවල් එකක් ඩිසයින් කරන්න මේ ගේම් එක ඇතුළෙම මේ සීන් වින්ඩෝ එක ඇතුළෙම දැන් මම මේක ටිකක් ඔතනින්ම තියන්නම් මම पास से
මේ විදිහට ග්‍රවුන්ඩ් එක ෆික්ස් කරගෙන අපි දැන් මේ එහා පැත්තේ තියෙන මේ ලෙවල් එක බලාගෙන ඒ විදිහම ලෙවල් එකක් හදන්න පටන් ගමු. මුලින්ම මෙතන කරලා තියෙන්නේ ලෙවල් එකේ දා තියෙන්නේ මේ ලෙවල් එකේ එහා පැත්තට ගත්තොත් මුලින්ම තියෙනවා මෙතන කියුබ් එකක්. පොඩි කියුබ් එකකින් තමයි මම මේක ක්‍රියේට් කරලා තියෙන්නේ, පොඩි කණුවක් වගේ දෙයක්. එතකොට ඒක මං කියුබ් එකක් ක්‍රියේට් කරලා ඒක ගන්නවා ඔරිජින් පොයින්ට් එකට, බිංදුවයි බිංදුවයි බිංදුව. ඊට පස්සේ මම මේක පොඩ්ඩක් උඩට අරගෙන මේක රිසයිස් කරගන්නවා අපිට ඕන විදිහට. මං Y අක්ෂයේ සයිස් එක තමයි වැඩි කරන්නේ, මොකද මේක අපිට උසට ඕනේ කරන නිසා. හරි, දැන් මම මේ විදිහට මේ සයිස් එක වැඩි කරගත්තාට පස්සේ අපිට තව දැන් මෙතන අපි ප්ලේයව ගමන් කරන මාර්ගයක් ඕනේ. ඔය මාර්ගය හදලා තියෙන්නේ මං කියුබ් වලින්ම කියුබ්ම රීසයිස් කරලා. يعني කියුබ් එකක් ඔය අදාළ විදිහට අදාළ මේ ගානට රීසයිස් කරගෙන තමා මං මේක සම්පූර්ණයෙන්ම හදාගෙන තින්නේ. ඉතින් මං උඩ කරපු ප්‍රොජෙක්ට් එකෙන්ම ඒ කොටස් දෙක කොපි කරගන්න. ඔයාලට පුළුවන් මේක කොපි කරගන්න, කන්ට්‍රෝල් මේ දෙකම සිලෙක්ට් කරලා කන්ට්‍රෝල් C ක්ලික් කරලා කන්ට්‍රෝල් V එක ක්ලික් කරාට පස්සේ ඔයාලට කොපි කරගන්න පුළුවන්. ඊට පස්සේ මම මේක ප්ලේස් කරගන්නම්. ඊට පස්සේ ඔය දෙක මං ආපහු මෙන්න මෙතෙන්ට හරියටම ප්ලේස් කරගන්නම්. මේ දේවල් මං ඉක්මනට කරගෙන යන්නේ, මොකද මේක මේ දේවල් බේසික්. අපි ගොඩක් පළවෙනි සෙෂන් වලදී ඉඳන්ම මේ දේවල් ගැන කතා කරා. එතකොට ඕන කෙනෙක් සාමාන්‍යයෙන් දැන් මේ වෙද්දි මේ වගේ දෙයක් කරගන්න පුළුවන්. අපි දැන් අද කතා කරන්න වැඩියෙන්ම කතා කරන්න යන්නේ මෙන්න මේ තියෙන මේ හැම දෙයකම ඇනිමේෂන් පාට් එක ගැන. මම ඔයාලට පොඩ්ඩක් ඒක පෙන්වන්නම්, ප්ලේ කරලා ඇනිමේෂන් එක මේක මොකද්ද කියලා. පවර් අප්ස් එකේ ඇනිමේෂන්ස් ඔයාලට පේන ඇත් නියන් එක පාට පුංචි වෙලා ඇතුලෙන් තව එක එක දේවල් කැරගෙනවත් එක්කම පුංචි වෙලා ලොකු වෙනවා. ඒ වගේ ඇනිමේෂන් එකක් කරගන්න හැටි. එතකොට මෙතන තියෙනවා දොරවල් වගේ දෙකක්, ඒ දේවල් එහා පැත්තේ. නැවිගේට් කරන්නවත් බැරි තරමට ස්ලෝ වෙලා තියෙන දෙන්නා. ඇනිමේෂන් පොසිෂන් වෙනස් වෙලා තියෙන්නේ, මොකද මම මේ හැම එකක්ම මම මෙතන මේ තියෙන ලෙවල් එක මේ පැත්තට පොසිෂන් එක වෙනස් කරපු නිසා. ඒ කියන්නේ ඔයාලට මතක ඇති මම මේ විදිහට දාලා මෙතන ඉඳන් මෙතෙන්ට පොසිෂන් එක වෙනස් කරා. අපි එතකොට ඇනිමේෂන් එක දාද්දි දාන්නේ පොසිෂන් එක දෙන්නේ මෙන්න මෙතන තියෙන පොසිෂන් එකනේ, මෙතන හැදිලා තියෙන ඇනිමේෂන් එකට තමයි අපි පොසිෂන් දීලා හදාගත්තේ. හැබැයි දැන් මෙතන වෙලා තියෙන්නේ මේ ඇනිමේෂන් එක මෙහෙට මෙහෙට වෙන්න ඕනේ වුණාට ඒ දේ වෙන්නේ අර තියෙන පොසිෂන් එකේ ඉඳන් තමයි පොසිෂන් එක වෙනස් වෙන්නේ. එතකොට ඒක වෙනස් වෙන නිසා ඔයාලට පේනවා ඇති මෙතන එකපාරට ඔක ප්ලේ කරගම ඒක යන්නේ අර අපි කලින් ප්‍රොජෙක්ට් එක තිබ්බ පොසිෂන් එකට විතරයි. තමා මෙන්න මේ පොසිෂන් එකේ තමයි අපි කලින් ප්‍රොජෙක්ට් එක තිබිලා නෑ. ඔතන අපි empty object එකකට දැම්මම පස්සේ ඔතෙන්ට සාපේක්ෂව තමයි මෙතන පොසිෂන් එක හැදෙන්නේ. ඒක ටිකක් ඇඩ්වාන්ස් ඒ ගැන කතා කරන්න යන්න නැතුව අපි අලුතෙන්ම පොසිෂන් හදලා අලුත්ම මේ ඇනිමේෂන් එකක් පටන් ගමු. එතකොට මේ ඇනිමේෂන් එකට මම පළවෙනියෙන් පාවිච්චි කරනවා මේ ඇනිමේෂන් කියන වින්ඩෝ එක ඇතුලේ තමා මම මේ මුළු ඔක්කොම කරගන්න හදන්නේ. එතකොට අපි අදත් ඇනිමේටර් කියන එක පාවිච්චි කරන්නේ නැහැ.
අල්ට මෙතනින් ඇනිමේෂන් එක කරගන්න සම්පූර්ණයෙන්ම පුළුවන්. ඇනිමේෂන් ක්ලිප් එකක් විදියට ඒක අපි සේව් කරගත්තට පස්සේ අපිට පුළුවන් මේ ඕනේ කරන ඔබ්ජෙක්ට් එකට ඇනිමේෂන් ක්ලිප් එක තියලා ඒ ඇනිමේෂන් ක්ලිප් එක ප්ලේ වෙන්න මේ ඇනිමේටර් කියන එක හරහා හදාගන්න. එතකොට අපි ඒ වැඩේ අද කරමු. දැන් මම මෙතෙන්ට පොඩි මේ තියෙන බාධකයක් හදාගන්න තමා ට්‍රයි කරන්නේ. දැන් ඔයාලට පේනවා ඇති මම මේ සම්පූර්ණ දේවල් හදාගෙන ඉවරයි කියුබ් වලින්. එතකොට මට දැන් ඕන වෙන්නේ මෙන්න මේ වගේ බාධකයක්. එක උඩට පහළට තමා වැටේ. උඩ ඉඳන් පහළටයි පහළ ඉඳන් උඩටයි විදිහට තමා ඇනිමේට් කරලා තියෙන්නේ. එතකොට මම ඕක පාවිච්චි කරනවා පොඩි කියුබ් එකක් ආයෙ 3 සයිස් කරගෙනම. අලුත් කියුබ් එකක් ගමු අපි. කියුබ් එකේ පොසිෂන් එක වෙනස් කරගත්තා බිංදුවයි බිංදුවට. Y පොසිෂන් වෙනස් කරේ නෑ මොකද ඒක වෙනස් නොකරට ප්‍රශ්නයක් වෙන්නේ නැති නිසා. ඊට පස්සේ අපි ඔය කියන බාධකය හදාගමු. අපි මේ ගොඩක් පළලට ගන්නෑ මොකද ප්ලේයර් මේක පාස් කරලා යන්න ඕනේ. යන්න තියෙන්නේ පොඩි කාලයයි. ඒ කියන්නේ අපි මේක උඩට ගිහිල්ලා පල්ලෙහාට වැටෙන ටිකට යන්නත් ඕනේ. එතකොට අපි ප්ලේයර් මේ හරියේ ඉඳන් මම පෙන්නන්නම් එක. ප්ලේයර් මෙන්න මේක ගොඩක් පළලට තිබොත් ප්ලේයර් මෙතන ඉඳන් පාස් කරගෙන මගක් යද්දි සමහර විට මෙන්න මේක ප්ලේයර්ගේ උඩට හරියටම වැටෙන්න පුළුවන්. ඒක නිසා අපි මේක ගොඩක් පළලට ගන්නෙ නැහැ. එහෙනම් පළලට ගන්නව නම් ස්පීඩ් එක ආපහු අපිට වෙනස් කරන්න වෙනවා. ප්ලේයර්ගේ ස්පීඩ් එක හරි මේක පහළට උඩට වැටෙන ස්පීඩ් එක හරි වෙනස් කරන්න වෙනවා. කෝකටත් හොඳයි අපි සාමාන්‍ය අඩුවෙන් පළල ගන්න එක. මේක දැන් අපි මේක හදාගෙන ඉවරයි. අපි දැන් කරන්න ඕනේ මේක උඩටයි පහළටයි එන ඇනිමේෂන් එකක් හදාගන්න. ඉතින් ඒකට මුලින්ම අපි කරන්නේ අපි පළවෙනි සෙෂන් මේ ඇනිමේෂන් ගැන කතා කරපු පළවෙනි සෙෂන් එකේදී කිව්වා වගේම අපි මෙතනින් ඇනිමේෂන් එකක් ඇනිමේෂන් ක්ලිප් එකක් ක්‍රියේට් කරගන්න ඕනේ. මෙතන ඇනිමේෂන් ක්ලිප් එකක් ක්‍රියේට් කරගද්දි ඔයාලා ඇනිමේෂන් එකට දෙන්න පුළුවන් ඔයාලට ඕනෙම නමක්. මම මේකට දෙන්නම් අප් ඩවුන් වෝල් කියලා. ඇනිමේෂන් කියන වින්ඩෝ එක මේ ෆෝල්ඩර් එක ඇතුළෙම මම ඒක සේව් කරගන්නවා. දැන් ඔයාලට වෙන ඇනිමේෂන් එකක් ක්‍රියේට් වුණා. අපිට ඇනිමේට් කරන්න පුළුවන් විදිහ ටයිම් ලයින් එකකුත් අපිටම හම්බුණා. දැන් අපිට තියෙන්නේ මේ ඇනිමේට් කරන්න මෙන්න මේ ටයිම් ලයින් එක ඇතුළෙදී වෙන්න ඕනේ දේවල්. දැන් අපිට මොකද්ද වෙන්න ඕනේ? මේක උඩට සහ පහළට යන්න අපිට ඕන නම් පුළුවන් ඇඩ් ප්‍රොපර්ටි ට්‍රාන්ස්ෆෝම්. දැන් අපි මේ ඔබ්ජෙක්ට් එකේ ට්‍රාන්ස්ෆෝම් එකේ පොසිෂන් එක තමයි ඇනිමේට් කරන්න ඕනේ. දැන් අපි ඒක දන්නවා. අපිට එතකොට ගිහිල්ලා මේ විදියට මැනුවලි සිලෙක්ට් කරන්න පුළුවන් ට්‍රාන්ස්ෆෝම් පොසිෂන්. හැබැයි ඕක සමහර වෙලාවට මේ අපිට ලොකු ගේම් ඔබ්ජෙක්ට් එකක්, ඒ කියන්නේ ලොකු කොටස් සංඛ්‍යාවක් තියෙන ගේම් ඔබ්ජෙක්ට් එකක් ගත්තාම ওই කොටසෙන් කොටස ඇනිමේෂන් කරන්න වුණාම අපිට මැනුවලි ওই කොටස් සිලෙක්ට් කරන්න අමාරු වෙනවා. ඒ කියන්නේ අපිට ඕවගේ නම් බල බල සිලෙක්ට් කරගන්න සමහර වෙලාවට අමාරු වෙන්න පුළුවන්. එතකොට අපි ලේසියෙන්ම වැඩක් තියෙනවා. අපිට පුළුවන් හරියට මෙන්න මේක මුලින්ම ගිහිල්ලා මේ හරියට ගිහිල්ලා පොඩ්ඩක් කැම් එක ගානට නැවිගේට් කරගෙන මේ රෙකෝඩින් කියන රෙකෝඩ් කියන බටන් එක එනේබල් කරන්න පුළුවන්. එතකොට අපි මේක ඇතුලේ කරන හැම එකක්ම අදාළ ටයිම් එක ඇතුලේදී කී එකක් විදියට සේව් වෙනවා. ඒ කියන්නේ අපි කලින් සෙෂන් එකේදීත් කතා කරා අපි මේ මේ ඔබ්ජෙක්ට් එක කොහේ හරි චලනයක් කරොත් ඒ චලනය වුණ පොසිෂන් එක
මෙන්න මේ හරි ඒ හරි අපි සිලෙක්ට් කරලා තියෙන ටයිම් එකේ කී එකක් විදියට සිලෙක්ට් මේ කී එකක් විදියට ක්‍රියේට් වෙනවා. එතකොට අපි දැන් මෙතන මෙහෙම පුංචි චලනයක් කරොත් ඔයාලට පේනවා මෙතන ඒ චලනයට අදාළ කී එක සිලෙක්ට් වෙලා. දැන් අපි මේක තප්පර 30කදී වගේ උඩට යන්න චලනයක් හදමු. ඇත්තටම මෙතනදි වෙන්නේ මේ අපි කරන චලනය රෙකෝඩ් වෙන එක නෙමෙයි. මේකෙදි වෙන්නේ මෙතන තියෙන පොසිෂන් එක තමා මෙතෙන්ට රෙකෝඩ් වෙන්නේ. ඔයාලට දැන් මෙතෙන්ට ගියොත් බලා ගන්න පුළුවන් මෙතන තියෙන්නේ මේ බිංදුවයි බිංදුව කියන තැන කී එක තියෙන්නේ අපිට තියෙන Y පොසිෂන් එක. ඔය වෙනස් වෙන්නේ Y පොසිෂන් එකනේ. එතකොට මෙතන තියෙන්නේ 5.6 කියන 6.5 කියන Y පොසිෂන් එක තමා මෙතන සේව් වෙලා තියෙන්නේ. එතකොට ඔයාලට පුළුවන් මෙතන ඉඳන් මෙතෙන්ට ගිහිල්ලා බලද්දි මෙතන තියෙන්නේ 8.9 කියන Y පොසිෂන් එක. එතකොට එතකොට 8.99 කියන Y පොසිෂන් එකට යන්න තියෙන කෙටිම පාර දිගේ තමා මෙන්න මේ කියන ඔබ්ජෙක්ට් එක මූව් වෙන්නේ. ඕක තමයි animation එක මේ කී දෙකක් අතර තියෙන position වෙනසට ළඟා වෙන්න පුළුවන් අඩුම දුරෙන් තමා මේ කියන හැම එකක්ම සිද්ධ වෙන්නේ. උදාහරණයක් විදියට දැන් මම මේ ඔබ්ජෙක්ට් එක මම මේ කී දෙක delete කරන්න. දැන් මේ කී එක තියා ගන්න. දැන් මෙතන position එක තියෙන්නේ. දැන් මම මේක recording on කරලා තියෙන්නේ. මම 30 තමා දාලා තියෙන්නේ. ඒ කියන්නේ ටයිම් එක 30 තමා අනිත් අපි කරන වෙනස චලනය රෙකෝඩ් වෙන්න ඕනේ. දැන් මම මේකට චලනයක් දෙනවා මෙතෙන්ට අරගෙන මෙතෙන්ට ගන්නවා. දැන් ඔයාලා දකින්න ඇති මම රෙකෝඩ් කරේ මෙතෙන්ට අරගෙන මෙතෙන්ට ගත්තා. ඒ කියන්නේ ඕක යන්න ඕනේ කෙලින් පාරක නෙමෙයි. මෙහෙම ඉස්සරහට කෙලින් ගිහිල්ලා ඊට පස්සේ හැරිලා තමා අපහු මෙතෙන්ට යන්න ඕනේ. දැන් අපි මේක ප්ලේ කරලා බලමු ඇත්තටම එහෙමද යන්නේ කියලා. ඔයාලට පේනවා ඇති එයා යන්නේ අර තියෙන පොසිෂන් දෙක අතර යන්න තියෙන කෙටිම දුර හරහා තමා එයාගේ මේ ඇනිමේෂන් එක වෙන්නේ. එතකොට අපිට අර කිව්ව පාර දිගේ යවන්න ඕන නම් අපි කරන්න ඕනේ මෙන්න මෙතෙන්ට යනවා. ඊට පස්සේ අලුත් කී ෆ්‍රේම් එක මෙන්න මෙතෙන්ට යවනවා. දැන් ඔයාලට පේනවා අර මන් සිලෙක්ට් කරපු පාර දිගේ තමා මෙයා යන්නේ. ඕක තමයි ඇනිමේෂන් වල සරලම කතාව. මේ මෙතන ඇනිමේෂන් කියන මේ වින්ඩෝ එක ඇතුළතදී කරන. එතකොට අපිට පුළුවන් මේ ඇනිමේෂන් ඔක්කොම මං අයින් කරගන්න. අපිට ඕනේ දැන් උඩට සහ පහළට. එතකොට අපි උඩට පහළට කියන්නේ අනිවාර්යෙන් මේ හරියේ තියෙන එක මේ හරියට ගියාම තියෙන පොසිෂන් එකයි. ඊට පස්සේ මෙතනයි මේ හරියට ආවහම තියෙන පොසිෂන් එකයි අතර චලනය වෙන්න තමා අපිට ඕනේ. ඉතින් අපි මුලින්ම ටයිම් වලදී මෙතන පහළ තියෙන පොසිෂන් එක දෙනවා. මේක ඩිලීට් කරලා ආයෙත් පහළ තියෙන පොසිෂන් එක දුන්නා. මේ රෙකෝඩින් බටන් එක ඔබ මේ ක්ලික් කරන නිසා හැම වෙලේම අපි කරන චලනයන් රෙකෝඩ් වෙනවා අපේ මේ ටයිම් ලයින් එක ඇතුලේ. අපි සිලෙක්ට් කරන ටයිම් ෆ්‍රේම් එකේදී දැන් 30 වෙනි තප්පරේදී අපි බලමු මේ අපි දෙමු මෙන්න මෙතෙන්ට එන්න කියලා. එතකොට යා 30 වෙනි තප්පර නෙමෙයි 30 වෙනි මිලි සෙකන්ඩ් එක. ඔව් නැවිගේට් කරන්නවත් බැරි තත්ත්වයක් ඇවිල්ලා තියෙන්නේ දැන්.
පටසිරි සෑ ඒගෙන ගොඩක් වෙලාද මම මයික් එක ඕෆ් කරලා මං අවසාන්ටම කිව්ව ටික මේ කිව්ව දේ මේ පොඩ්ඩක් කියන්න පුළුවන්ද කාට හරි මේ මැසේජ් එකක් තියන්න පුළුවන්ද හහ හරි සොරි සොරි වාල හැමෝට මේ ගොඩක් වෙලා මං කතා කරා මේ තනියම කතා කරලා තියෙන එතකොට මං මේ කියාගෙන ආවේ ඔයාලට ඇනිමේෂන් එක හදලා මේ ඇනිමේෂන් එක ප්ලේ වෙන මං ඔයාලට කියන්න ඇති එහෙනම් මේ මේ මෙතන මේ මේ විදියට පොසිෂන් වෙනස් වෙන එක කිව්වද මේ 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 විදිහට ඒ කියන්නේ පොසිෂන් එක රෙකෝඩ් වෙන්නේ ඒක කියලා එතකොට මම නැවත්තේ කොයි හරියද හරියටම හරි ඒක ප්‍රශ්නයක් නැහැ මේ මම පටන් ගන්න ඕනේ එහෙනම් animation එකේ timing fine tune කරපු තැන හරි එහෙනම් මේ කියන්නේ මම මෙතන time එක තිබ්බේ 50ට එතකොට ඔය මේ තප්පර 30ක් ඇතුළත ඔය time එක ගොඩක් ස්පීඩ් ඒ කියන්නේ ටයිම් එක අඩු කාලයක් තියෙන්නේ අර චලනය කරන්න අඩු කාලයක් තමයි අපිට මේ තප්පර 30ක් ඇතුළත තියෙන්නේ. එතකොට ඔය තප්පර 30 ඇතුළත ඔය චලනය වෙනවා කියන්නේ ඕක අනිවාර්යෙන් ගොඩක් ස්පීඩ් වෙන්න ඕනේ. එතකොට සාමාන්‍යයෙන් ප්ලේ කරන කෙනාට හිතා ගන්න බැරි වෙනවා මේ මොකද්ද වෙන්නේ. එතකොට මේ මේ බාධකය පහු කරගෙන යන්න කොහොමද කියන එක. ඇත්තටම අපිට මේ animation speed එක වැඩි කරන්න ඕන වෙනවා ඉස්සරහා ලෙවල් වලදී. දැන් ලෙවල් එක මේ hard වෙන්න වෙන්න අපිට මේ වගේ animation speed වගේ දේවල් වැඩි කරන්න පුළුවන්. දැනට සාමාන්‍යයෙන් ස්පීඩ් එකක් තියා ගන්න ඕනේ ඒ කොහම වුණා. ඉතින් මම මේ ටයිම් එක වැඩි කරනවා අර පොඩි චලනය වෙන. එතකොට මං තප්පර 1යි 30ක් වගේ ටයිම් එකක් දෙනවා මේ චලනේ උඩට යන කොටස වෙන්න. නෑ ඊට වඩා ටිකක් අඩු කරමු. මේ වගේ ටයිම් එකක් දෙනවා උඩට යන්න. හැබැයි මේ ඔයාලට පේනවා ඇති මේක උඩට ගියාට එකපාරට ආපහු පහළට වැටෙනවා වගේ වෙනවා. ඒ කියන්නේ මෙතන ගිහිල්ලා මේක ආපහු ස්මූත් විදිහට උඩට ගිය විදිහටම ආපහු පල්ලෙයාට ඇවිල්ලා නෙමෙයි පටන් ගන්නෙ. එකපාරට අපිට හිතා ගන්න බැරි විදිහට පල්ලෙහෙන් ආපහු මේ මේක පටන් ගන්නවා. එතකොට අපි කරන්න ඕනේ ආපහු මේ උඩට ගෙනියන එක ආපහු මේ අපි පල්ලෙහෙන් ගෙනත් තියන්න ඕනේ මේ විදිහටම. අපි දැන් මේ මෙතනින් පටන් අර ගන්නවා මේ මේ විදිහට උඩට අරන් යනවානේ. ඒ කියන්නේ අපි මෙතන තියෙන පොසිෂන් එකට තමයි ගෙනියන්නේ. අපිනේ මේ අපි එතන පොසිෂන් එක දුන්නාට පස්සේ යුනිටි එන්ජින් එකෙන් අරන් ගිහිල්ලා දෙනවා එතෙන්ට. ඊට පස්සේ අපිට ආපහු මේක පල්ලෙහාට ගන්න ඕනේ. ඒ කියන්නේ මෙන්න මේ පොසිෂන් එකට මෙතන තියෙන පොසිෂන් එකට. හැබැයි ඒක ගන්න ඕනේ ඉස්සරහා කාලයකදී. يعني තව තප්පර පොඩි වෙලාවකින් අපිට ආපහු මේක පල්ලෙහාට ගන්න මේක පොසිෂන් එක කොපි කරලා මෙතන කී එකක් විදියට දානවා. දැන් පේනවා ඇති ඔයාලට මේක පල්ලෙහා තියෙනවා. දැන් ප්ලේ කරලා බැලුවොත් ඔයාලට වෙයි ඒක ලස්සනට උඩට ගිය විදිහටම ස්මූත් ආපහු පල්ලෙහාටත් එනවා. එතකොට මේක ලූප් එකක් විදියට ලස්සනටත් වැඩ කරනවා. දැන් සාමාන්‍යයෙන් ඒක පළවෙනි මේ බාධකේ හදාගෙන ඉවරයි දැන්ට. එතකොට ඔය විදිහටම දෙවෙනි බාධකයට අපි යම්. දෙවෙනි බාධකයේ තියෙන වලට පේනවා ඇති මෙතන මේ
කොටස් දෙකක් ඇවිල්ලා එකට වදින එකක්. අපි දැනට මේක ඇනිමේෂන් දෙකකින් කරමු. අනේ තනි ඇනිමේෂන් එකකින් කරන්නත් පුළුවන්. ඕනනම් ඇනිමේෂන් දෙකක් පාවිච්චි කරන්න පුළුවන් මේකට. එන්නේ කොටස් දෙකට වෙන වෙනම. අපිට තනි ඇනිමේෂන් එකක් පාවිච්චි කරන එක තමයි ලේසිම වැඩේ. එතකොට අපි මේක game object empty game object එකක් මම create කරගත්තේ මෙන්න මේ බාධකයේ දාලා තියාගන්න අපිට. ඒක ඕනේ නැහැ මං හිතන්නේ දැන්ට. empty game object එක මම delete කරගන්නම්. මං දැන් අලුතෙන් ආපහු create කරගන්නවා cube එකක්. ඔය cube එක create කරගන්නේ මෙන්න මේ වගේ කෑලි දෙකක් හදාගන්න මට. එතකොට මං මේ cube එක පාවිච්චි කරලා හදාගන්නම් දැන්. cube එක ඉස්සෙල්ලා අපි අවශ්‍ය position එකට ගමු. බිංදුවයි බිංදුවයි බිංදුව දීලා මෙතෙන්ට අරගෙන ඊට පස්සේ z එකකින් ඉස්සරහට අරන් ඇවිල්ලා මෙන්න මේ හරියට අපි පොසිෂන් කරගමු ඔය කියන දෙවැනි බාධකේ. මම මේක අපහු ඩුප්ලිකේට් කරගන්නවා Ctrl D. Ctrl D එකෙන් මම මේ ඔබ්ජෙක්ට් එක දැන් ඩුප්ලිකේට් කරලා තියෙනවා. ඔයාලට පේනවා ඇති. දැන් මෙතන ඔබ්ජෙක්ට් දෙකක් තියෙනවා. දැන් මම අර කලින් කිව්වා විදිහටම මේකත් ප්ලේයරට පහු කරන්න පුළුවන් වෙන්න ඕනේ අඩු කාලයකදී. ඒ කියන්නේ ඉක්මනට පහු කරන්න පුළුවන් වෙන්න ඕනේ. දැන් ප්ලේයර් මෙහෙම ඇවිල්ලා මේ හරියේදී එකපාරට ආපහු මේ දෙක එකට වුණා ප්ලේයරට මේක පහු කරන්න බැරි වෙනවා. එතකොට ගේම් එක ෆේල් වෙනවා. ඉතින් මම මේක දැන් ආපහු රීසයිස් කරගන්නවා මෙන්න මේ ගන්නට. මම මේක ඩිලීට් කරලා ආයෙ මේ රීසයිස් කරගත්ත එකම ඩුප්ලිකේට් කරගන්නම්. හරියටම හොතෙන්ට. ඔයාලට පේනවා ඇති මේ දෙපැත්තෙන් තියෙනවා පොඩි බාධක දෙකක්. ඔය දෙක වෙනම empty object එකකට දාගමු. මේ කොටස් දෙක empty object එකකට දාගන්නවා props කියලා. දැන් මං මේ empty object එකට හදනවා පොඩි animation එකක්. මම මේකට animation එකට නම දාගන්නම්. animation clip එකට නම දාගන්නම් cut කියලා. යන් කට එකක් වගේ මට පේන්නේ. ඊට පස්සේ දැන් ඔයාලට ආපහු ලැබෙනවා මෙතන animation window එකේ පොඩි animation clip එකක් create කරගන්න time map එකක්. එතකොට ඔයාලට පුළුවන් දැන් මෙතනින් මෙන්න මේ කොටස් දෙකට animation එකක් හදාගන්න. අපි බලමු කොහොමද මේක කරගන්න කියලා. මේ ඇනිමේෂන් එක අර මං කිව්ව විදිහටම ඇඩ් ප්‍රොපර්ටි ගිහිල්ලා ඕනනම් ඔයාලට පුළුවන් මේ cube 1 cube 2 ඔය වගේ ට්‍රාන්ස්ෆෝම් එක අරගෙන පොසිෂන් එකත් ඇඩ් කරගෙන ටිකක් අමාරු විදිහට කරගන්නත් පුළුවන්. හැබැයි ඔයාලට දැන් තියෙනවා ලේසි ක්‍රමයක් රෙකෝඩ් ඔප්ෂන් එක. ඔයාලට පුළුවන් රෙකෝඩ් බටන් එක ක්ලික් කරලා ඔයාලට ඕනේ ඔබ්ජෙක්ට් එක සිලෙක්ට් කරලා ඕනේ පොසිෂන් එකට ගත්තා. ඔයාලට ඕනේ ඔබ්ජෙක්ට් එක සිලෙක්ට් කරලා ඕනේ පොසිෂන් එකට ගත්තා. මෙන්න මේ වගේ පොසිෂන් එක තියමු අපි. ප්‍රශ්නයක් නැහැ එතන. දැන් මේ පොසිෂන් එක මන් දීලා තියෙන්නේ බිංදුවේදී. ඒ කියන්නේ අනිවාර්යෙන් බිංදුවේදී ওই පොසිෂන් එකේ තමයි තියෙන්නේ. දැන් මන් තප්පර 30කදී වගේ මන් ওই පොසිෂන් එක වෙනස් කරනවා. මෙන්න මෙතෙන්ට. ඊට පස්සේ දෙවෙනි ඔබ්ජෙක්ට් එකේ පොසිෂන් එක මෙන්න මෙතෙන්ට වෙනස් කර ගන්නවා. ඔයාලට පේනවා ඇති ඒ දෙක ගාන්ට හරි ටයිම් එකට ඈත් වෙලා යනවා. හැබැයි එකතු වෙන්නේ නිකන් අමුතු විදිහට. ඒ කියන්නේ අර ස්මූත් විදිහට මේක වෙන්නේ නැහැ. ඒ කියන්නේ අපි ආපහු පළවෙනි හිටපු පොසිෂන් එකට මේක ගෙනල්ලා දෙන්න ඕනේ. ඉතින් ඒකට හොඳම වැඩේ තමයි ආය මෙන්න මෙතන තියෙන කී ටික කොපි කරලා Ctrl C එක C වලින් කොපි කරලා මෙන්න මේ වගේ
ටයිම් එක සිලෙට් කරලා පේස් කරගන්නවා. දැන් ඔයාලට පේනවා ලස්සන්ට ඒක රන් වෙනවා. නිමේෂන් එකක් රන් වෙද්දි සමහර වෙලාවට ටිකක් ස්ලෝ වෙනවා මැෂින් එක. දැන් සාමාන්‍යයෙන් ඒක එක බාධකයක් විදිහට පාවිච්චි කරන්න පුළුවන්. හැබැයි අපිට ප්ලේයර් කෙනෙක් දැම්මත් අපි මෙතෙන්ට ප්ලේයර් කෙනෙක් දාලා අපි මේක ටෙස්ට් කරද්දි සමහර වෙලාවට මේ ඇනිමේෂන් වල ටයිමින් වෙනස් කරන්න වෙනවා. ඒක අපි කරන්නේ ෆික්ස් කරද්දි, ඒ කියන්නේ ගේම් එක හදලා ඉවර වෙලා අපි මේ ගේම් එක ඇතුළේ තියෙන බග්ස් වගේ දේවල් ෆික්ස් කරන කොටසෙදි තමයි ඒක කරන්නේ. ඇත්තටම මම මේ අද සෙෂන් එකේදී කරන්නේ ඔයාලත් එක්ක පොඩි පුංචි මේ ගේම් එකක් හදනවා වගේ වැඩක් තමයි. ඉතින් දැන් මම ඊළඟට හදන්න ඕනේ මෙන්න මේ වගේ පවර් අප් එකක්. පවර් අප් එකක් කියන්නේ ප්ලේයර් මේක ගිහිල්ලා ගත්තට පස්සේ, ප්ලේයර් මේක හැප්පුණාට පස්සේ අපි මේ පවර් අප් එක නැති වෙලා යන්න ඕනේ, සහ ප්ලේයර්ට මොකක් හරි බලයක් ලැබෙන්න ඕනේ. එක්කෝ ලකුණක් වැඩි වෙන්න ඕනේ, එහෙම නැත්නම් මෙතන මේ ප්ලේයර්ගේ තියෙන මොකක් හරි ෂීල්ඩ් එක වැඩි වෙනවා, හෙල්ත් එක වැඩි වෙනවා, එහෙම මොකක් හරි දෙයක් වෙන්න ඕනේ. ඒ වගේ දෙයක් හදමු මෙතන අපි. දැන් ඔයාලට පේනවා ඇති මේ පවර් අප් එකටත් මම ඇනිමේෂන් එකක් දීලා තියෙන්නේ. පවර් මෙතන පවර් අප් එකට. ඇත්තට මෙතන ලොකු කියන්නේ මේ බැරෑරුම් ඇනිමේෂන් එකක් නෙමෙයි තියෙන්නේ. මෙතන තියෙන්නේ කියුබ් කීපයක් එක එක රොටේෂන් වලට තිබෙලා ඒ රොටේෂන් වෙනස් කරලා ආපහු තිබ්බ රොටේෂන් එකට ගෙනල්ලා තියෙනවා. ඔයාලට පේනවා මේ ඇනිමේෂන් එකේදී රොටේෂන් වෙනස් කරලා පොඩි ස්කේල් වෙනසකුයි එක්ක. ඉතින් මං මේකත් කරන හැටි කියලා දෙන්නම්. ආය අලුත් ඇනිමේෂන් එකක් ක්‍රියේට් කරලා පවර් අප් එකක් හදන්න. අපි දැන් පොඩි එම්ටි ගේම් ඔබ්ජෙක්ට් එකක් හදමු. බින්දුවයි බින්දුවයි බින්දුව දෙන්න. ඊට පස්සේ මේ පවර් අප් එක මෙතෙන්ට පොසිෂන් කරගන්න. දැන් අර වගේ වගේ මේ ඇනිමේෂන් එකේ පොසිෂන් එක මේකට අදාළ නැති නිසා අපිට මේක කොතන ඕනේ තැනක තියලා කොපි කරලා ඊළඟ තැනට තියන්න පුළුවන්. මොකද පවර් අප් එකේ අපි පාවිච්චි කරලා තියෙන්නේ රොටේෂන් එකක් විතරයි ඇනිමේෂන් එකට. දැන් මම මෙතෙන්ට පොසිෂන් කරගෙන කෝකට ගේම් ඔබ්ජෙක්ට් එක, ඊට පස්සේ මම ඒක ඇතුලේ ඒක පවර් අප් විදිහට රීනේම් කරගන්නවා. ඒ පවර් අප් එක ඇතුලේ පොඩි කියුබ් එකක් හදා ගන්නවා. දැන් ඔයාලට වෙනවා පොඩි කියුබ් එකක් තියෙනවා පවර් අප් එක ඇතුලේ. මං ඕකේ බොක්ස් කොලයිඩ් එක අවශ්‍ය නැහැ මේ වෙලාවේදී අපිට. මං ඒක ඇයි කියලා කියන්නම් ඊළඟ කොටසේදී. ඒ කියන්නේ මේකේ ප්‍රෝග්‍රෑමින් පාර්ට් එක එද්දි මං ඔයාලට කියන්නම් ඇයි මේ බොක්ස් කොලයිඩ් එක මං අයින් කරලා දැම්මේ කියලා. ඊට පස්සේ තව කියුබ් එකක් හදා ගන්නම් මං ඕක ඇතුලේ. මං මේකම ඩුප්ලිකේට් කරගෙන යන්නම් තුනක් විදිහට. හරි, දැන් ඔයාලට මේකෙන් ලස්සන හැඩයක් ගන්න පුළුවන් මේ පවර් අප් එකේ රොටේෂන් එක වෙනස් කරලා. දැන් ඔයාලට පේනවා නිකන් අමුතු හැඩ එකක් තියෙන රොටේෂන් එකක් වෙනස් වෙච්ච පොඩි පවර් අප් එකක් හැදිලා තියෙනවා. හැබැයි ඕක දැන් තාම කිසිම ඇනිමේෂන් එකක්වත් මුකුත් නියම් චලනයක් ඇතුළත් වෙලා නැහැ මේක ඇතුළට. මේක නිකම්ම මේ විදිහට තමා තියෙන්නේ. ඉතින් අපි මේකටත් ඇනිමේෂන් එකක් දාමු. මේක ඇනිමේෂන් එක අපි මේ කියුබ් 1 කියුබ් කියුබ් 1 කියුබ් 2 වගේ ඒවට දාන්න නැතුව අපි කෙලින්ම මේක දාලා තියෙන empty object එක ඇතුළටම දාමු ඇනිමේෂන් එකකුත්. එතකොට ඇනිමේෂන් එක මම හදා ගන්නවා power up කියලා. හරි, පවර් අප් එකේදී දැන් මම වෙන්න ඕනේ මෙන්න මේ කියුබ් 1 කියුබ් 2 කියුබ් 3 කියන වගේ රොටේෂන් එකකුයි මෙන්න මේ මුළු පවර් අප් කියන ඔබ්ජෙක්ට් එකම ලොකු හෝ පොඩි වෙන එකයි වෙන්න ඕනේ. ඒ කියන්නේ ස්කේල් එකේ වෙනසකුයි. අපි මුලින්ම මේකේ රොටේෂන් එක හදලා ඉමු.
ස්කෙල් එකේ වෙනස හදලා රොටේෂන් හදන්න නැතුව මුලින්ම රොටේෂන් එක හදලා මොකද අපිට ලේසියෙන් බලා ගන්න පුළුවන් රොටේෂන් එකේ අවුලක් තිබ්බොත්. මම මේ කියුබ් එක සිලෙක්ට් කරලා රෙකෝඩින් දීලා තප්පර 30ක් වගේ දීලා Y රොටේෂන් එක 360ක් දෙන්න. දැන් ආපහු වලට පේනවා ඇති හිටපු තැන් තමයි ආපහු මේ රොටේට් වෙලා ආවේ. හැබැයි මේක රොටේට් වෙනවා. තප්පර 30ක් ඇතුළත මේක එක වටයක් කරගෙනවා. දැන් මේක සාමාන්යයෙන් මේ හිටපු තැන්ටම ගෙනලා තියන්න ඕනේ නැහැ. මොකද මේ 360ක් කියන්නේ රවුමක් ඇරගිලා ආපහු හිටපු තැන්ටම ආවා වගේ තමයි. දැන් බලමු. ඔයාලට පේනවා ඇති මේක ඇතුළේ තියෙන එක කියුබ් එකක් විතරක් කැරගෙනවා. ඇනිමේෂන් මොකද දැන් මේ වෙද්දි ඇනිමේෂන් කරලා තියෙන එක කියුබ් එකක් විතරයි. කියුබ් රොටේෂන්. දැන් මේක ස්ටොප් කරලා ඊළඟට රෙකෝඩින් ඔන් කරලා තියෙද්දිම අපි සිලෙක්ට් කරනවා කියුබ් 2 කියන එක, කියුබ් 1 කියන එක. කියුබ් 1 එකේ මං ඔයාලට පේනවා ඇති මං මෙන්න මේ මම මේක උඩට අරන් පෙන්නන්න. මේකට ලස්සනයි මෙන්න මේ වගේ රොටේෂන් එකක් තිබ්බොත්. ඒක ඔයාලට කැමති විදිහට රොටේෂන් එක දැම්ම හැකි. මං නිකන් ආසයි මේ වගේ රොටේෂන් එකක් එනවා නම් මේකට. ඉතින් මම මේක ඒ රොටේෂන් එක දෙනවා. දැන් කොහොමද හරියටම හිතාගන්නේ ඒකට ඒ රොටේෂන් එක දෙන්න ඕනේ කියලා? ඒක තමයි දැන් මේකේ අක්ෂ ටික ගැන දැනුවත් වෙලා ඉන්න ඕනේ. මේ තියෙන Z අක්ෂය, මේ තියෙන Y අක්ෂය, මේ තියෙන X අක්ෂය. එතකොට මං කලින් එකේදී ඔයාලට මතක ඇති මං ටග් ගාලා මෙතන Y අක්ෂයේ රොටේෂන් එකට තමයි 360ක් දැම්මේ. මොකද මේක රොටේට් වෙන්න ඕනේ මෙන්න මේ අක්ෂය වටා. දැම්මට මේක දැන් මෙන්න මේ කොටස රොටේට් වෙන්න ඕනේ මට මෙන්න මේ තියෙන අක්ෂය වටා. ඔය තියෙන්නේ X අක්ෂය. X අක්ෂය වටා තමයි මට දැන් ඔය සිලෙක්ට් කරලා තියෙන ගේම් ඔබ්ජෙක්ට් එක රොටේට් වෙන්න ඕනේ. ඉතින් මං උතන රොටේෂන් එක හදා ගන්නවා. මේක ධන 360ක් විදිහට. ඒ කියන්නේ මෙන්න මෙතන තියෙන අගය ධන 360ක් කියලා මං ටයිප් කරනවා. සෝරි මං ටයිම් ෆ්‍රේම් එක දාලා නැහැ තාම. මෙතනින් ටයිම් ෆ්‍රේම් එක විනාඩියට දාලා ටයිම් එක විනාඩිය විදිහට දාලා මේ තියෙන අගය ධන 360 කියලා ටයිප් කරනවා. ටයිප් කරලා එන්ටර් කරනවා. එතකොට ආර වෙනවා මෙතන මං එකතු කරපු 360ක් මේකට මේ රොටේෂන් එකට එකතු වෙලා. දැන් අපි ප්ලේ කරලා බලමු. ටිකක් ස්පීඩ් වගේ. ඉතින් අපිට පුළුවන් මේක තව ටිකක් 50ක් හරි තප්පර 2:30ක් වගේ කාලයක් ඕකට රොටේෂන් එක දෙන්නම්. දැන් ඔයාලට පේනවා නිකන් පොඩි ලස්සනක් තියෙන දෙයක් හැදිලා වගේ. ඊළඟට මම මේ ඇනිමේට් කරන්න හදන්නේ මෙන්න මේක. ඔයාලට පේනවා ඇති මේක මං කලින් ඒවා ඇනිමේට් කරා වගේ මම මේක ඇනිමේට් කරන්නම්. ඉසඩ් අක්ෂයේ වටා, ඉසඩ් අක්ෂයේ වටා කැරකෙන විදිහට ඇනිමේට් කරන්නම්. අපෝ තිබ්බ තැනින්ම තියලා ඒක ඇනිමේෂන් එකක් තාපහු 2:30ටම ද මිලි තප්පරේ රේදි. ඉසඩ් අක්ෂයේ වටා රොටේෂන් එක තියෙන රොටේෂන් එක ධන 360ක්. එතකොට ආපෝ 401යි ඩොට් 28යි 2:08යි 5 ඒ විදිහට. දැන් ඔයාලට වෙනවා මුළු මේ ඔබ්ජෙක්ට් එකේම එක එක කොටස් රොටේට් වෙනවා. හැබැයි තාම ඔබ්ජෙක්ට් එක රීසයිස් වෙන්නේවත් මේ මුකුත් වෙන්නේ නැහැ. ඒ කියන්නේ නිකන් එකම තැන එකම විදිහට රොටේෂන් එකක් විතරයි වෙලා තියෙන්නේ. ඉතින් ඕකට අපිට කරන්න පුළුවන් මේ පවර් අප් කියන එක, පවර් අප් කියන එක සිලෙක්ට් කරලා ඕකේ ස්කේල් එක වෙනස් කරන්න. මං ස්කේල් එක වෙනස් කරගන්නවා මෙන්න මේ ටූල් එකෙන්.
ස්කේල් එක වෙනස් කරනවා මෙන්න මේ හරියදි වගේ ටයිම් එක මේ හරියදි වගේ ස්කේල් එක ගොඩාක් අඩු කරනවා. ඊපස්සේ ටයිම් එක මේ හරියදි වගේ ස්කේල් එක හිතුවට වඩා වැඩි කරනවා. ඊපස්සේ මේ හරියදි ඔරිජිනල් ස්කේල් එක විතරක්. ඊපස්සේ මෙන්න මෙතනදී හරියටම ඔරිජිනල් ස්කේල් එක. දැන් ප්ලේ කරලා බැලුවොත් ඔයාලට පේනවා. දැන් අමුතු ලස්සනක් තියෙන පොඩි පවර් අප් එකක් හැදිලා තියෙනවා අපිට. දැන් ඇත්තටම මේක අර මං කලින් මේ ටියුටෝරියල් එකේදී කතා කරපු ඇනිමේෂන් පාර්ට් එක ඇත්තටම ඉවරයි මෙතනදී. එතකොට අපි ඊළඟට යන්නේ ප්‍රෝග්‍රෑමින් පාර්ට් එකටයි. මේ පොඩි මේ ඩිවලොප්මන්ට් පාර්ට් එකක් තව වෙනම. ඒකත් අපි අද මේ ටියුටෝරියල් එක ඇතුළෙම කරලා ඉවර කරගමු. මම දැන් මේකේ රෙකෝඩින් එක නවත්තනවා. ඊට පස්සේ ප්ලේ එකත් නවත්තනවා. දැන් මම මේ පවර් අප් එක ඩුප්ලිකේට් කරලා කන්ට්‍රෝල් D වලින් ඩුප්ලිකේට් කරලා මෙන්න මේ හරියට පොසිෂන් කරගන්නවා. දැන් අපිට ඕනෙම දෙයක් තමයි මෙන්න මේ හැම මේ ගේම් ඔබ්ජෙක්ට් දෙකටම අපිට ඕනේ කොලයිඩර් එකක්. ඔයාලට මේ මතක ඇති පළවෙනි මේ ක්‍රියේට් විත් කෝඩ් සෙෂන් එකේදී අපි කතා කරා කොලයිඩර් එකක් කියන්නේ මොකද්ද කියලා. කොලයිඩර් එකක් කියන්නේ මොකක් හරි හැප්පුණාම, මේක මේ කොලයිඩර් එකේ හැප්පුණාම මොකක් හරි ඒ කොලයිඩර් එකට දැනගන්න තියෙන්න ඕනේ මේ හැප්පුණේ මෙහෙම දෙයක් කියලා. එහෙම නැත්නම් ඒ හැප්පුණ දේ ඒ හැප්පුණාට පස්සේ දෙක අතර ගැටීමක් සිද්ධ වුණා කියලා ෆිසික්ස් එන්ජින් එකෙන් දැනගන්න විදිහක් තමයි කලයිඩර් එකක් කියන්නේ. ඉතින් අපි මේකට දැනගන්න විදිහක් ඕනේ. මොකද පවර් අප් එකක් මේක. මේකේ මොනවා හරි හැප්පෙන්න ඕනේ. හැප්පෙන දෙයක් මොකක් හරි ප්ලේයර් ඇවිල්ලා මේකේ තමයි හැප්පෙන්නේ. එතකොට තමයි මේ මොකක් හරි වෙන්නේ. එක්කෝ හෙල්ත් එක වැඩි වෙනවා, එක්කෝ මොකක් හරි ලකුණක් වැඩි වෙනවා. ඒ වගේ දේවල් වෙන්නේ මේකේ හැප්පුණාට පස්සේ. හැප්පෙන්න නම් අනිවාර්යෙන් කොලයිඩර් එකක් ඕනේ. ඉතින් අපි මේකට කොලයිඩර් එකක් දාමු. මෙතෙන්ට හොඳම කොලයිඩර් එක මං දැන්ට දාන්නම් බොක්ස් කොලයිඩර් එක. බොක්ස් කොලයිඩර් එකක් දැම්මට පස්සේ මෙන්න මේ එඩිට් කොලයිඩර් කියන එක ක්ලික් කරාට පස්සේ ඔයාලට පේනවා බොක්ස් එකක් පේනවා පොඩි. ඕක පොඩ්ඩක් රීසයිස් කරගමු. මොකද මේක මේ පවර් අප් එක ඇනිමේෂන් වලදී පොඩ්ඩක් ස්කේල් එක වැඩි වෙනවනේ. ස්කේල් එක වැඩි වෙන ඇනිමේෂන් එකක් නේ දාලා තියෙන්නේ. ඔන්න ඔය විදිහට. දැන් පේනවා ඇති ඒකට පොඩි බොක්ස් කොලයිඩ එකක් වැටලා තියෙනවා. දැන් ඔය දෙවැනි පවර් අප් එකටත් බොක්ස් කොලයිඩ එකක් දාමු. ඕනනම් වලට පුළුවන් බොක්ස් කොලයිඩ එක දාලම මේ මේක කොපි කරලා එහා පැත්තෙන් තියන්න. හරි. දැන් මූලික දේවල් ටික හරි ගේම් එක ඇතුලේ. මං දැන් මෙන්න මේ සීන් එක ඒක තියාගමු. ප්ලේ කරලා බලමු දැන් මේක. දැන් ඔයාලට පේනවා ඇති හැබැයි මං සීන් එකකින් ගිහිල්ලා පෙන්වන්නම්. ඔයාලට පේනවා ඇති මේකේ බාධක ටික ලස්සන්ට වැඩ කරනවා. මගෙන් පවර් අප් එකත් පවර් අප් දෙකුත් ලස්සන්ට තියෙනවා මේක. දැන් මේ කාරා තමයි අපි ප්ලේයර් කෙනෙක් යවන්නේ. ඒ කියන්නේ අපේ මේ කැරක්ටර් එක යවන්නේ මෙන්න මේ කියන පොඩි පාර හරහා. එතකොට ඕක හරහා යනවනම් ප්ලේයර් අපිට තියෙන්න ඕනේ ප්ලේයර්ට කන්ට්‍රෝල් එකක්. එතකොට අපි ප්ලේයර් විදිහට ගමු කියුබ් එකක්. පොඩි කියුබ් එක ප්ලේ විදියට ගමු දැනට. ප්ලේ කියලා නම් කරගන්න. ඊට පස්සේ මේකේ පොසිෂන් එක බිංදුවයි බිංදුවට දාගන්න. ප්ලේයට සාමාන්‍ය කියුබ් එකක් ක්‍රියේට් කරද්දී බොක්ස් කොලයිඩර් එකක් එක්කමයි එන්නේ. හැබැයි මේකේ ප්ලේයට රිජිඩ් බොඩි එකක් නැහැ.
මේ ඒකන්නේ මොකක්ද පිසිික්ස් වැඩ කරන්නේ රිජිට් බොඩි කියන කම්පනට් එක හරහ තම පිසිික්ස් යුන්ටි එන්ජින් එක පිසිික්ස් වැඩ කරන්නේ කියන අපි රියල්වර්ඩ් ෆිසිික්ස් ඕන ගේම ඔබ්ජෙට් එකට දෙන්න ඕන්න අපි පාවිච්චි කරන රිජිට් බොඩි කියන කම්පනට් එක අපි ඉතින් මේකට ප්ලේටත් ඇඩ් කරමු රිජිට් බොඩි කියන එක මේ පේනවා කම්පනට් එක මං ඒක සිලෙට් කරගන්නවා එතකොට දැන් අපි ප්ලේයට ස්කන්ධයක් දෙමු සීයක් විතර කිලෝග්‍රෑම් සීයක වගේ ස්කන්ධයක් දෙමු දැන් ඔයාලට පේන ඇති දැන් මම මේ ප්ලේ කරලා පෙන්වන්න ප්ලේය ඔය ඉන්න තැන ඉඳම් පහළට වැටනවා ඒත් එක්කම ඔයාලට පේන ඇති මේ වැටලා තියෙන දැන් පල්ලෙහාට මේක රීසයිස් කරගන්න පොඩ්ඩක් පොඩි ඔබ්ජෙක්ට් එකක් විදිහට දැන් ඊළඟ ප්‍රශ්නේ තමයි මෙන්න මෙතන කැම් එක තියෙන්නේ මෙන්න මේ හරිය ඇත්තට මේක මම ප්‍රෝග්‍රෑම් එකෙන් තමයි කැම් එක මම ප්ලේයට දීලා තියෙන්නේ පළවෙනි ලෙවල් එකේදී මෙන්න මේ කොටසේදී මම මෙන්න මේ ප්ලේයට මේ කැම් එක දීලා තියෙන්නේ පොඩි ප්‍රෝග්‍රෑම් එකකින් එතකොට අපි ඒ ප්‍රෝග්‍රෑම් එක පාවිච්චි කරලා මේ තියෙන ප්ලේයටත් ඒ විදිහටම කැම් එක හයි කරමු කැම් එක අපි ජොයින් කරමු මේ කැම් එක මේ ප්ලේව ෆලෝ කරන විදිහට එනම් මුලින්ම කරන්න ඕනේ අපි ස්ක්‍රිප්ට් එකක් ක්‍රියේට් කරගන්න ඕනේ මේ ෆෝල්ඩර් එකේ ඇතුලේ දැන්ටමත් මං ස්ක්‍රිප්ට් දෙකක් ක්‍රියේට් කරලා තියෙන ප්ලේව පවර්ප්ස් දැන් මං ඒක නිසා අලුතෙන් මේ ලෙවල් එකක් හදන නිසා මං ප්ලේයර් 2 පවර් අප්ස් 2 කියන ස්ක්‍රිප්ට් එක ක්‍රියේට් කරගන්න ප්ලේයර් 2 පවර් අප්ස් 2 සොරි මම මේකට අංකයක් දැම්මා ඩබල් එස් දාගමු ඩබල් ආර් දාගමු නෑ මගේ කලින් ලිය ප්‍රෝග්‍රෑම් එක කෙර එකක් ආවේ මගේ එහා පැත්තේ මොන්ටයගේ තමා ප්‍රෝග්‍රෑම්ස් ටික තියෙන්නේ ලියපු ඔක්කොම සී විශල ස්ටඩියෝ එක ත්‍රී සයිස් කරගන්න මේක ගාන්ට ඔට වෙන ඇති මන්දන් කලින් ලියපු ස්ක්‍රිප් එක තියෙන මේ ගත්ලේ පව අප්සල්ට ලියපු ස්ක්‍රිප් එක මං වලට වෙනම පැහැදිලි කරන්න අපි මුලින්ම මූලික ස්ක්‍රිප් එක ලියලා තියෙන්නේ ප්ලේයට ප්ලේයගේ කන්ට්‍රෝල් එකට සහ කැම් එක පිටිපස්සෙන් ප්ලේයට හයි කරලා තියාගන්න විදිහට ඉතින් ඒ ස්ක්‍රිප් එක මූලිකවම ලියාගමු අපි මුලින්ම අපි හැදුවා ප්ලේයර් කියලා ස්ක්‍රිප් එකක් ක්ලාස් එක වෙනස් කරමු ඇතර යුනිටි ප්‍රසන්ටින් දීලා තියෙන්නේ මේකට විතරයිනේ මගේ ඩිස්පලේ එක පෙන්නේ යුනිටි එක විතරයි නේද වාල්ට හැමෝටම
මම ෆුල් ස්ක්‍රීන් එකම දෙන්නම් ඔයාලට. ෆුල් ස්ක්‍රීන් එක දෙන්න. දුන්නාම හරි මං හිතන්න. හරි. මං දැන් මේ ප්‍රෝග්‍රෑමින් වින්ඩෝ එක එහා පැත්තෙන් තියාගන්නම්. ඕක කරේ ගොඩක් අර YouTube එකේ වීඩියෝ එකක් දාද්දි මේ ඇස්පෙක්ට් රේටියෝ එක වෙනස් වුණාම ගොඩක් අවුල්. දැන් හැබැයි අවුලක් නැහැ මේ රංගයනේ මේ මේක රෙකෝඩ් කරන්න. ඒක නිසා ප්‍රශ්නයක් නැති වෙයි. ඉතින් මම දැන් කරගන්න ගියේ මෙන්න මේ ප්ලේයර් ස්ක්‍රිප්ට් එකයි පවර් අප් ස්ක්‍රිප්ට් එකයි ලියා ගන්න එක. ඕක නෙමෙයි. ඒනදී පවර් අප්ස් දැන් හදපු ස්ක්‍රිප්ට් එක මම මේකේ ක්ලියර් කරගන්නවා. අපිට අප්ඩේට් මෙතඩ් එකවත් ස්ටාර්ට් මෙතඩ් එකවත් පවර් අප්ස් වලට ඕනේ වෙන්නේ නැහැ. අපිට ඕනේ වෙන දේ. ඉස්සරහට මම කතා කරන්න. දැන් අපි ප්ලේයර් ස්ක්‍රිප්ට් එක ප්‍රෝග්‍රෑම් කරන්න පටන් ගමු. ප්ලේ ස්ක්‍රිප්ට් එකෙත් අපිට මෙතන ස්ටාර්ට් මෙතඩ් එක ඕනෙ වෙන්නෙම නැහැ. මම මේ දැන් කරන වැඩේට ස්ටාර්ට් මෙතඩ් එක ඕනෙ වෙන්නේ නැහැ. අප්ඩේට් මෙතඩ් එක විතරමයි ඕනෙ වෙන්නේ. දැන් මට ඕනේ ප්ලේයර් ඉස්සරහට යන්න විතරයි. ඒ කියන්නේ මං ඉන්පුට් එක දෙන්නේ ඉස්සරහට යන්න විතරයි. මේක මං මේ කියන්නේ මේ හදන්නේ නැහැ කිසිම මේ දැන්ට හදන්නේ නැහැ. වංගු සහිත පාරක යන්න වගේ දෙයක් හදන්නේ නැහැ මේකෙදී. ඉතින් මං මේක ලේ ඉස්සරහට යනවනම් අපි කීබෝඩ් එක වර්ටිකල් ඉන්පුට් එක අරන් වර්ටිකල් ඉන්පුට් එකට අනුව හැසිරෙන්න හදමු. එතකොට වර්ටිකල් ඉන්පුට් එක ගන්න ක්‍රමය ඔයාලා දන්න ඇති. අපි කලිනුත් කතා කරා මුලින්ම වේරියබල් එකක් හදාගමු. ප්‍රයිවට් හදන්නම් මං ඒක. ඉන්පුට් vertical semicolon. දැන් අපි input vertical කියන එකට input එකක් ගමු. input dot get axis. get axis වලින් අපි මේ input කියලා call කරන්නේ unity වල input manager එකට. input manager එකට call කරලා input වලින් get axis කියන එක අරන් ඒක vertical axis එකට call කරනවා. ඊට පස්සේ ඕක speed කියලා එකකින් ගුණ කරගමු. ඒක මං හදන්නම් public float speed. මොකද දැන් අපි මේ මේ විදිහට අපි input එකක් අරගත්තට ඕක එන්නේ බිංදුව හරි රිනේ එක හරි කියලා එකකින්. හැබැයි අපිට මේ ස්පීඩ් එක කන්ට්‍රෝල් කරන්න ඕනේ. බිංදුව හරි රිණේක හරි තිබිලා වැඩක් නැහැ ප්ලේයට. අපිට ඕනේ කන්ට්‍රෝල් කරගන්න ස්පීඩ් එක. ඉතින් අපි මේ එතෙන්ට ස්පීඩ් කියලා වේරියබල් එකකින් ගුණ කරගන්නවා. අපි ඔය ස්පීඩ් කියන වේරියබල් එකට දෙමු දැනට. එතනදී දෙකක් වගේ අගයක් දෙකක් ෆ්ලෝට් දෙකක් ඒ වගේ අගයක් දෙමු. දැන් එතකොට මෙතන එක වුණොත් මේක මං කමෙන්ට් කරන්න. මෙන්න මෙතනගේ එක වුණොත් ඔයාගේට තව මෙන්න මේ කියන ස්පීඩ් කියන අගේ ගුණ වෙනවා. ස්පීඩ් අගෙන් ගුණ වුණාට පස්සේ එක් වරත් දෙක ආපහු දෙක කියන අගේම එනවා. ඕක තමත් මේ උඩ ස්පීඩ් කියන එකෙන් ගුණ කරලා මං කරේ. ඕක ගැන අපි කලින් කතා කරා. මීට වඩා පොඩ්ඩක් මේ හොඳට එක්ස්ප්ලේන් කරලා කතා කර අරංගයියත්. ඉතින් මම මේ ස්පීඩ් කියන වේරියබල් එකත් එක්ක ගුණ කරගෙන මේකට නිශ්චිතාගයක් හදාගෙන තියෙන දැන් දැන් මට ඕනේ මේ එන ඉන්පුට් එකට අනුව අපේ ඔබ්ජෙක්ට් එක ඉස්සරහට චලනය කරන්න. මේ ඔබ්ජෙක්ට් එක මෙන්න මේ අක්ෂය හරහා ඉස්සරහට යන්න ඕනේ. එතකොට ඕකට කරන්න තියෙන හොඳම වැඩේ තමයි ඔයාලට මතක ඇති ට්‍රාන්ස්ෆෝම් ඩොට්
ඊට කලින් අපි කරන්න දෙයක් තියෙනවා. ඒ තමා අපි මේ හදන ස්ක්‍රිප්ට් එක sorry අපි මේ හදන ස්ක්‍රිප්ට් එක ඇටච් කරගන්න ඕනේ මෙන්න මේ ප්ලේයර් කියන කෙනාට. අපි මේක ඇටච් කරමු මෙයාට. මේ විදිහට ඇදලා දාන්න පුළුවන්. ඩ්‍රැග් ඇන් ඩ්‍රොප් කරගන්න පුළුවන් ස්පීඩ් එක. ඔයාලට පේනවා ඇති මෙතන ඉන්ස්පෙක්ටර් පැනල් එකේ ස්පීඩ් එක පෙන්නවා දෙකක් කියලා. අපි ඇසයින් කරපු ස්පීඩ් එකම. දැන් ඔයාලට පුළුවන් transform dot translate කියන method එක use කරලා මේකට අගයක් දෙන්න. ඒ කියන්නේ මේ දෙන අගයෙන් අපි මේක ඉස්සරහට තල්ලු කරගන්නයි ඕනේ. ඒ කියන්නේ ඉස්සරහට තල්ලු කරනවා නම් අපි දෛශික තුනෙන් පාවිච්චි කරන්න ඕනේ ඉස්සරහට යන දෛශිකය. ඉස්සරහට තියෙන දෛශිකය තමයි vector tree වල forward කියන දෛශිකය. ඉතින් අපි ඒක පාවිච්චි කරමු. vector tree dot forward ওই දෛශිකයට අපි දෙන්න ඕනේ මෙන්න මේ int input vertical කියන එක. vertical input එකේ අගය again ගුණ කර ගන්නවා. දැන් අපි මේක තව ටිකක් speed එක control කර ගන්න ඕන නිසා මේක ගුණ කර ගන්නවා time dot delta time ගැන. delta time එකෙන් අපි මේ time dot delta time ගැනත් කතා කරා එක session එකදී. ඔයාලට පුළුවන් ඒ ගැනත් පොඩ්ඩක් කලින් session වල බලන්න. එතකොට දැන් අපි මේ object එක මේ කියන්නේ මේ script එකට අදාළ object එක transform dot translate vector tree dot forward යන මේ object එකේ translate එක vector tree dot forward එකෙන් ගුණ වෙනවා මේ int vertical කියන එක. ඒකෙදි වෙන්නේ අපි මේ vector tree වලට තියෙන අගය වැඩි වෙනවා මෙන්න මේ අගේ විදිහට. ඊපස්සේ ඒක අපි control කරනවා ආපහු time dot delta time දාලා. දැන් අපි play කරලා බලමු play වෙනවද කියලා. මේ මං කලින් හදපු මේක. ඒක මං දැන්ට ප්‍රීෆැබ් එකක් කරගෙන මං ඒ ඩිලීට් කරලා දාන්නම්. දැන් මං කැම් එක මේන් කැමරා එකත් ඩිලීට් වුණා ඒකත් එක්කම මං අලුත් කැමරා එකක් ක්‍රියේට් කරගෙන කැමරා එක ගන්න මුලින් තිබ්බ තැනට. දැන් බලමු මේක. ප්ලේ වෙනවද කියලා. පහලට වැටලා තියෙනවා මේක. ප්ලේ වෙනවද කියලා බලන්න ඕන. මම මේ කැම් එක තව ටිකක් පල්ලෙහාට කරගන්නවා මේක පේන විදිහට. ඔයාලට පේනවා දැන් අරගේ ඉස්සරහට මං ඉන්පුට් එක දෙද්දි ඉස්සරහට යනවා. ඉස්සරහට ගිහලා පැත්තට වැටෙනවත් එක්ක. ඉතින් දැන් අපි ප්ලේයර්ගේ ඔය විදිහේ රොටේෂන් වෙන එක නවත්තන්න ක්‍රමයක් හොයාගමු. ඒකට හොඳම ක්‍රමය තමයි ෆ්‍රීස් රොටේෂන් කියන එක. මෙන්න මේ රිජිඩ් බොඩි කියන කම්පනන්ට් එක ඇතුලේ තියෙනවා ෆ්‍රීස් රොටේෂන්ස්. ඉතින් අපි මේකේ තියෙන දැනට මොකද සාමාන්‍ය ගේම් එකකදී මෙහෙම මේ රිජිඩ් බොඩි එකෙන් මේක ෆ්‍රීස් කරලා හරියන්නේ නැහැ මේ දැන් මේ ගේම් එකේ විදියට. මොකද එතකොට ගේම් එක කැතයි. ඒ වුණාට දැන් අපි
රිජට් බොඩිකෙන් ෆ්‍රීස් කරගෙන තියාගමු මේක ගේම් ඔබ්ජෙක්ට් එක. ඔබ්ජෙක්ට් එකේ රොටේෂන්ස් ටෙම්ප්ලේ කරලා බලමු. මේ වගේ තැන්වලදී රොටේට් වෙන්නේ නැහැ එතකොට ගේම් ඔබ්ජෙක්ට් එක. දැවලට පේන ඇති මේක රොටෙට් වෙන්න ඒ විදිහටම යනවා ඉස්සරහට. ඒ ඔක්කොම් පාස් කරගෙන යනවා. හැබැයි කැම් එක ෆලෝ කරන්නේ නැහැ යාව. දැන් අපිට ඕන මේ ප්ලේයර් පිටිපස්සෙන් කැම් එක ඇදීගෙන එන්න. ඒකට කරන්න තියෙන හොඳම වැඩේ තමා මෙන්න මේ ප්ලේයර්ගේ පොසිෂන් එකට කැම් එකේ පොසිෂන් එක සමාන කරන්න ඕනේ. ඒක අපි ස්ක්‍රිප්ට් එක ඇතුලේ කරන්න ඕනේ. ඉතින් අපිට මේකට මුලින්ම කැම් එක අඳුරගෙන ඉන්න ඕනේ. ඒ කියන්නේ ප්‍රෝග්‍රෑම් එකට කියන්න ඕනේ මේ තමා කැම් එක කියලා. කැම් එක මෙයාගේ පොසිෂන් එක ගන්න කියලා කියන්න නම් අපි මුලින්ම කැම් එක අඳුන්වලා දෙන්න ඕනේ ප්‍රෝග්‍රෑම් එකට. ඉතින් ඒකට මුලින්ම කැම් එක ඇතුළත් කරලා කැම් එක කියන්නේ ගේම් ඔබ්ජෙක්ට් එකක්. ඉතින් කැම් එක ඇතුළත් කරලා පොඩි වේරියබල් එකක් හදා ගන්න ඕනේ ගේම් ඔබ්ජෙක්ට් ටයිප් එකෙන්. ගේම් ඔබ්ජෙක්ට් මම වේරියබල් එක හදාගෙන සේව් කරගන්න. ඊට පස්සේ මං ගේම් එකට ගිහිල්ලා ටික වෙලාවක් යනවා මේක කම්පයිල් වෙන්න. මෙන්න මේ ස්ක්‍රිප්ට් එකේ කැමරා කියන තැනට මං ඔන්නෝක ඇදලා දාන්නම්. දැන් ඔයාලට ප්‍රෝග්‍රෑම් එකේ කරන්න තියෙන්නේ මෙන්න මේ කැමරා එකේ පොසිෂන් එක සමාන කරන්න ඕනේ ප්ලේයර්ගේ පොසිෂන් එකට. එතකොට අපි මුලින්ම කරන්න ඕනේ cam dot cam එකේ transform dot position, يعني cam එකේ transform component එකට අදාළ position එක. ඒ කියන්නේ මෙන්න මේ කැමරා එකේ මෙන්න මේ ට්‍රාන්ස්ෆෝම් එකේ පොසිෂන් එක ට්‍රාන්ස්ෆෝම් ප්‍රෝග්‍රෑම් එක ඇතුලේ ට්‍රාන්ස්ෆෝම් එකේදී පොසිෂන් එක ගන්න ඕනේ. ඒ පොසිෂන් එක සමාන වෙන්න ඕනේ ප්ලේයර්ගේ. ප්ලේයර් කියන්නේ මේ මේක මේ මේ ස්ක්‍රිප්ට් එක තියෙන කෙනාගේ ට්‍රාන්ස්ෆෝම් ඩොට් පොසිෂන් එකට. හැබැයි ඔහොම වුණත් ඔයාලට තේරෙනවා ඇති ඕක තියෙන්නේ කැම් එකේ පොසිෂන් එකයි ට්‍රාන්ස්ෆෝම් එකේ පොසිෂන් එකයි සමාන, මේ ඔබ්ජෙක්ට් එකේ ගේම් ප්ලේයර්ගේ ඔබ්ජෙක්ට් එකේ මේ පොසිෂන් එකයි සමානයි කියන්නේ ඔය දෙකම එකම තැන තියෙන්නේ. එතකොට කැම් එකට පේන්නේ නැහැ ප්ලේයර්. මේ ප්ලේයර්ගෙන් ඉස්සරහ තියෙන ටික විතරයි කැම් එකට පේන්නේ. ඉතින් ඕකට කරන්න තියෙන හොඳම වැඩේ තමා තව වෙක්ටර් ට්‍රී වැලියු එකක් ඇඩ් කරගන්න ඔෆ්සෙට් එකක් විදිහට. අපිට එතකොට ගේම් එක ඇතුළතදී ෆික්ස් කරගන්න පුළුවන් කැම් එක ප්ලේයර් අහුවෙන විදිහට ගානට පබ්ලික් වෙක්ටර් ට්‍රී ඔෆ්සෙට් කියලා දාන්න. ඊට පස්සේ මම මේකට ඔය ඔෆ්සෙට් එක එකතු කරගන්නවා. ඔයාලට වෙනවත් දැන් කිසි ප්‍රශ්නයක් නැහැ. හරි ඒ විදිහට දාගෙන මම මේක ප්ලේ කරලා බලනවා. දැන් ඔයාලට පෙනේ කැම් එක ගොඩක් මේ ප්ලේයර්ගේ ඇතුලේ තියෙන. මොකද අපි ඔෆ්සෙට් එක තාම ෆික්ස් මේ ඔෆ්සෙට් එක ටියුන් කරගත්තේ නැහැ, ෆයින් ටියුන් කරගත්තේ නැහැ. මේ තාමත් ඔබ්ජෙක්ට් එක ඇතුලේම තමයි තියෙන්නේ. ඔෆ්සෙට් එක බිංදුවයි බිංදුව බිංදුව තියෙන. දැන් මම පොඩ්ඩක් ඔෆ්සෙට් එකේ වයි වැලියු එක වැඩි කරනවා. ඒතර කැම් එක ටිකක් උඩට ඉස්සෙනවා. ඊට පස්සේ ඉසඩ් වැලියු එකත් අඩු කරනවා. එතකොට කැම් එක පස්සට යනවා. ඊපස්සේ Y එක ආපහු වැඩි කරලා Z එක ආපහු අඩු කරලා ඔය වගේ ගානකට තියා ගන්නවා. ඊපස්සේ copy component කියන එක ක්ලික් කරලා මේ component එකේ තියෙන value ටික copy කර ගන්නවා. මොකද දැන් අපි ආපහු මේක game එක play කරාට පස්සේ ආපහු මේ අපි edit කරපුවා ඔක්කොම නැති වෙලා යනවා game එක මේ pause කරාට පස්සේ.
අපිට අපිට පුළුවන් paste component value කියන එකකින් අපි කලින් හදාගත්ත copy කරගත්ත component value ඔක්කොම මේකට දෙන්න පුළුවන්. ඊට පස්සේ මම මේක ආපහු play කරලා බලනවා. දැන් අර ගානට තියෙනවද කියලා. පේන දැන් ප්‍රශ්නයක් නැතුව මේක ඉස්සරහට ඇද්දි කැම් එකත් ඉස්සරහට එනවා. වලට පේන ඇති ලේ ගොඩක් හිමින් තමා මේක පහු කරගෙන යන්නේ. එතකොට අපිට මේකට කරන්න පුළුවන් හොඳම දේ තමයි ස්පීඩ් එක වෙනස් කරගන්න එක. දැන් මෙතන තියෙනවා ස්පීඩ් එක දෙකක් විදිහට, ස්පීඩ් එක හතරක් වගේ දාගෙන අපිට සේව් කරගන්න පුළුවන්. දැන් ඊළඟ එක තමා ඔයාලට අලුතෙන් දැනගන්න තියෙන දේ පවර් අප්ස් ගැන. පවර් අප්ස් එකක වැදුනහම මේ ගේම් ඔබ්ජෙක්ට් එක මේක ඒ කියන්නේ පවර් අප්ස් වලට හදලා තියෙන අපි ගේම් ඔබ්ජෙක්ට් එක ඩිස්ට්‍රොයි වෙන්න ඕනේ. ඒ කියන්නේ අපි මේ ගේම් ඔබ්ජෙක්ට් එක නැති වෙලා යන්න ඕනේ. හරියට අර මේ පවර් අප් එක ප්ලේයර් පවර් අප් එක කෑවා වගේ වැඩක් වෙන්න ඕනේ. ඒ කියන්නේ පවර් අප් එක නැති වෙලා යන්න ඕනේ එතනින්. පවර් අප් එක නැති වෙලා යන්න නම් අපි මේකට පවර් අප් එකේම ස්ක්‍රිප්ට් එකක් ලියන්න පුළුවන්. ඒක තමයි හොඳම වැඩේ. මම එහෙම කරන්නම්. පවර් අප්ස් කියන ස්ක්‍රිප්ට් එක ලියලා තියෙන්නේ, මේ ජෙනරේට් කරලා තියෙන්නේ. දැන් මම මේ ස්ක්‍රිප්ට් එක මේ පවර් අප්ස් කියන එකට ඇතුළ කැන්ට ඩිස්ක් ස්ක්‍රිප්ට් ක්ලාස් එකේ පොඩි වෙනසක් තියෙනවා. මම පවර් අප්ස් පළවෙනියෙන්ම හැදුවේ 2 කියලා. ඒක ප්‍රධාන වැදගත්ම දෙයක්. අපි මේ ස්ක්‍රිප්ට් එකක් හැදුවොත් මෙන්න මෙතන තියෙන ක්ලාස් නේම් එක තියෙනවනේ. ඔන්න ඔය ක්ලාස් නේම් එකයි අපි මෙන්න මේ ස්ක්‍රිප්ට් එකේ නම තියෙන්නේ. මේ powerapps.cs කියලා නේ ස්ක්‍රිප්ට් එකේ නම තියෙන්නේ, මෙන්න මෙතන පෙන්නවා. ඔන්න ඔය නමයි මේ ක්ලාස් එකේ නමයි හරියටම සමාන වෙන්න ඕනේ. සිම්පල් කැපිටල් පවා සමාන වෙන්න ඕනේ. එතකොට තමයි මේක ස්ක්‍රිප්ට් එක වැඩ කරන්නේ. දැන් අපිට පුළුවන් මේ power ups කියන එක ඇදලා දාගන්න. දැන් කිසි අවුලක් උන්නේ නැහැ. දැන් ඔයාලට පේනවා මෙතන power ups කියලා ස්ක්‍රිප්ට් එකක් තියෙනවා. දෙවෙනි එකටත් දාගමු. දැන් අපි මේ ස්ක්‍රිප්ට් එක ඇතුලේ ප්‍රෝග්‍රෑම් එකක් ලියා ගන්න ඕනේ. අපිට වෙන්න ඕනේ මොකද්ද? අපිට වුණේ power up එකේ මොකක් හරි වැදුනද කියලා දැනගන්න ඕනේ. ඒකට තියෙන හොඳම ක්‍රමය තමයි Unity වල දීලා තියෙනවා මේ on trigger enter කියලා. ඒ කියන්නේ අපිට පුළු ඒකෙදි වෙන්නේ සරලවම අපි collider's ගැන කතා කරන්නේ. අපි මෙන්න මේ විදිහට collider එකක් දාගත්තා. මෙන්න මේ collider එක වැදුනහම අපි දැනගන්න ඕනේ මේ විදිහට power up එකත් මේ power up එකයි තව පිටින් ආපු game object එකයි වැදුන කියලා. ඉතින් ඔය ඕකට තියෙන මේ එකම ක්‍රමය තමයි collider. හොඳම ක්‍රමය තමයි collider එක. ඉතින් collider එකේ වැදෙන එක අපි ප්‍රෝග්‍රෑම් එකෙන් දැනගන්න ක්‍රමයක් තියෙන්න බෑ. ප්‍රෝග්‍රෑම් එකෙන් දැනගන්න ක්‍රමයට තමයි කියන්නේ public void විදියට එක හදාගන්න on trigger වෙනවා enter. මෙන්න මේ on trigger enter, on trigger 2 enter 2d, on trigger exit, on trigger exit 2d, ඒ වගේ ගොඩක් දේවල් තියෙනවා. ඒවා අපි ඕනේ කරන එක එක වැඩවලට තමයි මේ යූස් කරන්නේ. ගොඩක් වෙලාවට මේක යූස් කරන්න පුළුවන් game object එකකට. අපි ඒ ක්ලික් කර ගමන් අපිට method එකක් automatically generate වෙනවා. දැන් මේක මම පැහැදිලි කරන්න on trigger enter කියන class එක ඇතුලේ තියෙනවා මේ මොකද්ද method එක ඇතුලේ තියෙනවා method එකේ other කියන මේ collider එක other කියන game object එකේ collider එක වැදුනහම තමයි අපි මේක දැනගන්න ඕනේ. එහෙමනම් අපි මුලින්ම අපි මේක දැනගන්න ක්‍රමයක් ඕනේ. මම මීට මේක ලියන්න කලින් පැහැදිලි කරලා දෙන්නම් other කියන එක දැනගන්න ක්‍රමයක්. දැන් අපි මේක වැදෙන්නේ player නේ. අපිට දැනගන්න ඕනේ player වැදුනොත්. දැන් මේකේ දැන් සමහර වෙලාවට මේ වෙන මොකක් හරි දෙයක් වදින්න පුළුවන්. ඒ කියන්නේ player නැතුව වෙන මොකක් හරි enemy කෙනෙක් enemy ලා අපි දැම්මොත් enemy කෙනෙක් මේකේ වදින්න පුළුවන්. enemy වැදුනහමත් මේක මේ අපි destroy වෙන්න පුළුවන්.
එතකොට අපිට ඕනේ ප්ලේයර් වැදුනහම ඩිස්ට්‍රොයි වෙන්න විතරයි නම් අපි කරන්න ඕනේ මෙන්න මේ ප්ලේයර්ගේ නමට අදාළව ටැග් එකක් දාගන්න ඕනේ මෙයා ප්ලේයර් කියලා. මම මෙයා ප්ලේයර් කියන ටැග් එකට දාගන්නම්. සාමාන්‍යයෙන් ඔය ඩිෆෝල්ට් ටැග් එක ටැග් ටිකක්. එහෙම නැතුව අපිට පුළුවන් කස්ටම් ටැග් හදාගන්න මෙන්න මෙතනින් නිව් ටැග් මම මෙතන දාන්නම්. පවර් කියලා ටැග් එකක් හැදුවා. දැන් ඔයාලට ගිහිල්ලා බැලුවොත් ඉන්ස්පෙක්ටර් පැනල් එකේ මෙන්න මෙතන පවර් කියලා ටැග් එකක් හැදලා දෙනවා. අපිට ඕනනම් ඒ විදිහට ටැග් වලට දාගන්න පුළුවන්. මම දැන් මේ ප්ලේයර් කියන ඩිෆෝල්ට් ටැග් එකටම දාගන්නම් මේ ප්ලේයර්ව. දැන් අපි චෙක් කරගන්න ඕනේ මෙන්න මේ ටැග් එක තියෙන, ඒ කියන්නේ ප්ලේයර් කියන කෙනා මෙන්න මේකේ වැදුනද කියන එක. ඉතින් ඕක චෙක් කරගන්න තියෙන හොඳම ක්‍රමය තමයි මෙන්න මේක ඇතුලෙන් මේ අද වැදුනට පස්සේ ඒ වදින එක තමයි මේ අද කියන එකට මේ ගන්නෙ. අද කියන වේරියබල් එකේ ඒ කියන්නේ ඒකට කියන්නේ මොකක්ද, අද කියන වේරියබල් එකට ඇතුළට දාගන්නේ අපි මෙන්න මේ මෙතඩ් එක ඇතුළෙන්, මෙතඩ් එක ඇතුළෙන් මේ වේරියබල් එකට ඇතුළට දාගන්නේ අපි මෙන්න මෙතනදී මේ පිටින් ඇවිල්ලා මේකට වදින ගේම් ඔබ්ජෙක්ට් එකේ නම හරි ඒ ගේම් ඔබ්ජෙක්ට් එකේ කොලයිඩ් එක තමයි දාගන්නේ. එතකොට අපි මුලින්ම කතා කරන්න ඕනේ if එකක් දාන්න වෙනවා. මොකද අපි මේක if condition එකක් ඇතුළේ ලියන්නේ. එක්කෝ මේ ගේම් ඔබ්ජෙක්ට් එක වදින්නේ හරියට මොකේද කියලා චෙක් කරගන්න ඕනේ. ඉතින් ඒකට හොඳම ක්‍රමය තමයි අද ඩොට් ගේම් ඔබ්ජෙක්ට් ඩොට් ටැග්. අපි ටැග් එකක් දාගත්තානේ ප්ලේයරට ප්ලේයර් කියලා. ඔය ටැග් එක තියෙනවද බලනවා වැදුන කෙනාගේ. p capital හරියට මෙන්න මේ ටැග් එකේ නම හරියටම ඔය ටැග් එකේ නම සමාන වෙන්න ඕනේ මෙන්න මෙතන තියෙන ප්ලේයර්ගේ ටැග් එකට. එහෙම සමාන වුනේ නැත්නම් මේක වැඩ කරන්නේ නැහැ. ඊට පස්සේ මං if එක ලියා ගන්නම්. if එක ඇතුළේ ලියන්නම් මං. දැන් මේක අපි හොයාගත්තා වැදුනේ කාගේද? ඒ කියන්නේ අද කියන ගේම් ඔබ්ජෙක්ට් එක මොකද්ද? අද කියන ගේම් අද කියන කොලයිඩ් එකේ ගේම් ඔබ්ජෙක්ට් එකේ ටැග් එක ප්ලේයර්ට සමානයිද? ඔව් එහෙම සමානයි නම් අපි දාමු debug.log එකක් දාලා debug.log එකක් දාලා console එකට 1 mark ලකුණක් ඇඩ් වුණා කියලා දාමු. ලකුණු එකක් කියලා. එතකොට ලකුණක් දුන්නා. දැන් මේ මෙන්න මේ power up කියන game object එක අයින් වෙලා යන්නත් ඕනේ. ඒකට අපි යූස් කරන්නේ destroy කියලා method එකක්. destroy එක ඇතුළේ ලියන්න ඕනේ අපි destroy කරන්න ඕනේ game object එක. එතකොට අපි destroy කරන්න ඕනේ මෙන්න මේ other කියන collide එකට අදාළ game object එක. game object ඔන්න ඕක තමයි destroy කරන්න ඕනේ. ඕක තමයි සරලවම power up එකක් ඇතුලේ වෙන්න ඕනේ දේවල්. අපි අතර මේක අමතරව තව උනම් අපිට දාගන්න පුළුවන් score board එකක් තියෙනවා නම් අපිට count count වගේ variable එකක් දාලා මෙහෙම variable එකක් හදලා නැති නිසා මෙහෙම වෙන්නේ. දාන එක ඔන්න ඔය වගේ පොඩි statement එකක් ලියාගෙන ලකුණක් මේක වදින වදින වාරයක් පාසා ලකුණක් වැඩි වෙන්න හදන්න පුළුවන්. ඉතින් දැන්ට මම මේක නිකන් debug.log එකකින් ලකුණු එකක් කියලා මේ console එකට මේ display කරන්න. දැන් අප බලමු මේක ප්ලේ කරලා හරියටම පවර් අප් එකදී පවර් අප් එක ඩිස්ට්‍රොයි වෙලා කන්සෝල් එකේ ලකුණ එකක් කියන එක ඩිස්ප්ලේ කරනවාද කියලා.
මොකක්කරි එර එකක් ආවා. පොඩ්ඩක් මේක අපෝ සීන් එකට දාගෙන බලන්න. පවර් අප්ස් එකට හරියටම මං හිතන්නේ. ප්ලේයර් කියන එක මං හරියටම යුස් කරලා තියෙනවා. ඊට අමතරව මොකක් හරි වැරදිලාද? අනේ මෙතනයි වැරදිලා තියෙන්නේ. other dot game object නෙමෙයි අපි destroy කරගන්න ඕනේ. power up එකනේ අපි destroy කරගන්න ඕනේ. එතකොට this dot game object, ඒ කියන්නේ මේ power up කියන මේකට අදාළ game object එක තමයි delete කරගන්න ඕනේ. power up script එකට අදාළ game object එක. දැන් අපි බලමු මේක destroy වෙනවද කියලා. ඒක වැඩ කරන්නේ නෑ වගේ. null reference ඉන්න පව අපගේ ඒස්ට්‍රික ඔය දෙක ඔන් කරහම ගොඩක් වෙලාවට මේ දෙන්න අපිට ට්‍රික ඊස්ට්‍රික එක ඔන් කරාට පස්සෙ වෙන්නේ අපි මේ කොලයිඩ එක ඇතුළට තව ගේම් ඔබ්ජෙක්ට් එකක් යන්න ඉඩ දෙනවා. අපි බලමු ඒක ඊස්ට්‍රික දාන්න බැරුණා මට. දැන් මේක දැම්මට පස්සේ හරියයිද බලමු. ඔයාලට පේනවද දැන් මං මිෂන් එක ෆේල් වුණා වගේ වැඩක් තමා වුණේ. පල්ලෙහාට අතනින් පල්ලෙහාට මේ බොක්ස් කොලයිඩ එක කඩාගෙන වගේ පල්ලෙහාට වැටුණා. ඒකට ඒ වගේ දේවල් තමා ෆික්ස් කරන්න ඕනේ අවසාන ස්ටෙප් වලදී ගේම් එකක් හදලා ඉවර කරලා. අපිට දැන් අද නම් මේක හදලා ඉවර කරගන්න බැරි වෙයි. එමට ඔයාලට පුළුවන් අන්දැක්කද ගේම් ඔබ්ජෙක්ට් එක ඩිස්ට්‍රෝයි වුණා. ඒත් එක්කම 1 mark 1 කියලා එකක් මාක් එකක් එක තුනයි. ඒ කියන්නේ අපි අර දීපු මෙන්න මේ ස්ටේට්මන්ට් එක ප්ලේ වුණා. ඔය විදිහටම අපිට පුළුවන් මාක් එකක් ඇඩ් කරගන්න ස්කෝබෝඩ් එකට. මෙතන ස්කෝබෝඩ් එකක් තිබ්බොත් ඇත්තට මේ පොඩි එරර් දෙකක් ඇවිල්ලා තිබ්බා. ඒ එරර් දෙක ගැන ගණන් ගන්න එපා. මොකද මම මෙතන එක එක පැකේජස් ඇඩ් කරලා තියෙනවා. ওই පැකේජස් වලින් ආපු එරර්ස් ටිකක් තමයි ඒ ආවේ. මම එක එක වැඩවලට ඇඩ් කරපු පැකේජස් වගේක් තියෙනවා. පැකේජස් ටිකේ මේ එරස් තමයි ආවේ. ඉතින් ඕක තමයි සරලවම මං අද කතා කරන්න හිතාගෙන ආපු ටික. අපි පොඩ්ඩක් ප්ලේ කරලා බලමු ආයි. ඇත්තට මේක ගොඩක් මේ මට අර කියලා දෙන්න තේරෙන්නේ නැහැ. මං හිතාගෙන ආපු දේ මට හරියටම කියලා දෙන්න තේරෙන්නේ නැති වෙන අවස්ථාවල් තියෙනවා. ඒ වුණාට මං හිතනවා ඔයාලට අයිඩියා එකක් එන්න ඇති මොකද්ද මේ මං කරේ කියන එක ගැන. ඉතින් ඔයාලා ට්‍රයි කරන්න මීට වඩා ලස්සන 3D කරන කෙනෙක් ඉන්නවා. මීට වඩා ලස්සන මේ ඔබ්ජෙක්ට් අද අරගෙන පොඩ්ඩක් ඔබ්ජෙක්ට් එකක් ඇනිමේෂන් එහෙම දාලා දැන් දැක්ක ලස්සනට. දැන් ඔයාලට ඕනේ කරන ගේම් එකකට මේ වගේ ගේම් එකක් හදාගන්න ඕනේ කරන ඇනිමේෂන් පාට් එක, يعني පොඩි බේසික් ඇනිමේෂන් පාට් එක. එතකොට මේ ප්‍රෝග්‍රෑමින් පාට් එක පවර් අප් එක වැදුනහම ඩිස්ට්‍රොයි වෙන එක. ඕකම අපිට මේ පාවිච්චි කරන්න පුළුවන් මිෂන් ෆේල් වෙන්න. ඒ කියන්නේ මෙන්න මේ වගේ එක වැදුනහම මම ඒක ඕනනම් දැන් හදන්න වෙලා නැහැ මට ඒක. මෙන්න මේ වගේ එක වැදුනට පස්සේ මේක
ඩිස්ට්‍රෝයි වෙන්න. ඒකනේ ප්ලේයර්ව ඩිස්ට්‍රෝයි වෙන්න හදන්න පුළුවන්. මේකේ වැදුනට පස්සේ ප්ලේයර්ව ඩිස්ට්‍රෝයි වෙන්න ඔය පවර් අප් හදපු විදිහටම හදන්න පුළුවන්. ඉතින් ඒ වගේ දෙයකටත් අයිඩියා එක තියෙනවා දැන් ස්ක්‍රිප්ට් එක ලිව් එකකින්. දැන් ඔයාලට පුළුවන් මෙන්න මේ ගේම් එකම දිගට දිගට හදාගෙන යන්න. ඒ කියන්නේ තව ලෙවල් ඇඩ් කරලා තව ඔයාලට ක්‍රියේටිව් අයිඩියාස් තියෙනවා නම් මෙන්න මේ විදිහේ දේවල් තමයි එන්න ඕනේ බාධක විදිහට. ඕනනම් ඔයාලට දැම්ම හැකි පොඩි දැතිරෝධයක් වගේ එකක්. 3D කරන කෙනෙක් ඉන්නවා නම් 3D කරන්න ඕනෙත් නැහැ. ඔයාලට පුළුවන් පොඩි මේ මොකද්ද ඒකට කියන්නේ කැප්සියුල් එකක් හදාගෙන මම මෙතන හදන්නම්. කැප්සියුල් එක වටේට මං කියුබ් එකක් හදලා control D. control D. ඔයාලට පේනවා ලස්සන නිකන් තලබඹරයක් වගේ එකක් හැදලා තියෙනවා මෙතන. ඔයාලට පුළුවන් මෙන්න මේක rotate කරන්න. ඔය විදිහට rotation එකක් දෙන්න පුළුවන්. ඔය වගේ ideas තියෙනවා නම් ඒ කියන්නේ ඔළුව creative නම් ඔයාලට මේක තව ඒ කියන්නේ මේක ඕනනම් ඔයාලට මේ Play Store දාන මට්ටමට උනත් හදා ගන්න පුළුවන් මේ දෙන පුංචි අයිඩියා එක. මේ අයිඩියා එක මාත් කොහොමත් මේක දැන් තව ඉස්සරහට කරන් යනවා. මම මේ අද විනාඩි 10කට විතර හදපු එකක් මේක. විනාඩි 10න් වගේ ටක් ටක් ගාලා ඔයාලට මේ ලෙසන් එකක් කරන්න ඕනේ කිව්ව නිසා මම ටක් ගාලා හදාගත්ත පොඩි concept එකක් මේක. ඒක ඔයාලට පුළුවන් මේක තව දිගටම කරන් යන්න. ඒ කියන්නේ මේ පොඩි ඔයාලට ඕන පුළුවන් ඉන්පුට් තව වැඩි කරන්න. ඒ කියන්නේ මේක රොටේෂන් ඉන්පුට් එකක් එහෙම ඇඩ් කරන්න. ඒ කියන්නේ WASD කියන බටන් හතරටම හතරම ඉන්පුට් අරන් ඉස්සරහට යන ගමන් රොටේට් වෙන්න. එතකොට මේ වගේ කන්දක් පල්හැට යද්දි මෙන්න මේ වගේ ලස්සනට රොටේෂන් වෙන්න. එහෙම නැත්නම් මේක ඇනිමේට් කරන්න පුළුවන් තව මේ මේ ඔබ්ජෙක්ට් එක වටේට තව මොකක් හරි කැරගෙන විදිහට ඇනිමේට් කරන්න පුළුවන්. ඔයාලට අයිඩියාස් තියෙනවා නම් ගොඩක් දේවල් කරන්න පුළුවන් මේ ගේම් එක. මේක ගේම් එකක් විදිහටම ඩිවලොප් කරගෙන එන්න පුළුවන් ගොඩක්. ඒ කියන්නේ දුරටම ඒ කියන්නේ ලෙවල් කීපයක් අරගෙන අපි දැන් අද මුලින් කතා කරන්න ආපු ටිකම ටික ඉවරයි. මම ඒ කියන්නේ කතා කරන්න හිතාගෙන හිටපු ටික ඉවරයි දැන්ට. ඉතින් ඔයාලට පුළුවන් මේක ඉතුරු ටික ගොඩක් ඉස්සරහට කරන් යන්න. ඒ මං ඊළඟට කරන්න හිතන් ඉන්නේ ඒ කියන්නේ ඇනිමේෂන් සීරියස් එකේ ඊළඟට මං කරන්න හිතන් ඉන්නේ එක පොඩ්ඩක් පෙන්නන්න. ඔක කොහොම තියෙද්දිම එහෙම නැත්තම් මම මේ ටික ඩිලීට් කරලා දාන්නද? empty object එකකට දාලා ඒ ටික කොහොම prefab එකක් කරගෙන ඩිලීට් කරන්න. හරි. දැන් ඊළඟට මම කරන්න ඉන්නේ මෙන්න මෙතන තියෙන කැරක්ටර් එක. පොඩි කැරක්ටර් එකක්. ඕකත් ප්‍රිමිටිව්. මම ගොඩක් මේ මම කිසිම 3D ඔබ්ජෙක්ට් එකක් පාවිච්චි කරන්නේ නැහැ ගොඩක් වෙලාවට. ඇත්තටම මම 3D ඔබ්ජෙක්ට් මේ 3D මේ සොෆ්ට්වෙයාර්ස් බෑ. ඒ කියන්නේ මේ 3D ඔබ්ජෙක්ට් පාවිච්චි කරන්නේ නැහැ. 3D සොෆ්ට්වෙයාර් එකකින් third party අරගත්ත. මම මේ හැම එකක්ම හදලා තියෙන්නේ Unity වලම තියෙන cube is මේ spheres අරමෙව ප්‍රිමිටිව් ඔබ්ජෙක්ට් එක අරගෙනමයි. වාටත් පුළුවන් ඕනෙම කෙනෙක්ට 3D බැරනම් වාට මේ මේ විදිහට කරන්න පුළුවන්. 3D පුළුවන් වුණා 3D වලින් දැන් අර අද කියලා දුන්න දේවල් වලින් එක ගොඩක් දෙයක් කර මේ ගොඩක් දුරට ලොකු දෙයක් කරගන්න පුළුවන් 3D පුළුවන් කෙනෙක්ට. ඒ කියන්නේ 3D පුළුවන් කෙනෙක්ට ගොඩක් ක්‍රියේටිව් දෙයක් කරගන්න පුළුවන්නේ. මම ඔයාලට පෙන්නන්නම් මේක පොඩ්ඩක්. මම මේක animation එකක් තමයි කරලා තියෙන්නේ මේකට. ඊළඟ සෙෂන් එකදි මම මේක ගැන කතා කරන්න. ඒ කියන්නේ මේක කරපු කරමු. ඔයාලත් එක්ක මේක මම දිගටම කරන් කරන්න. තවම මේකේ මූවමන්ට් ටික ඔක්කොම හදාගෙන ඉවර නැහැ. හදලා සම්පූර්ණ කැරක්ටර් එකක් animation කරලා ඒ කැරක්ටර් එක මූව් කරන්න පුළුවන් විදියට ප්‍රෝග්‍රෑම් එකක් ලියා ගන්න විදිය දක්වා මම කරන්න. දැන් ඔයාලට පේනවා ඇති මේක ලස්සන්ට නෑ තාම. ඒ කියන්නේ මම මේක මේ මිනිහෙක් ඇවිදින විදිහ අධ්‍යයනය කරලා හදපු එකක් නෙමෙයි. නිකම්ම මට නිකන් කකුල් හෙලවෙන්නේ මෙහෙම කියලා හිතිලා
ඇනිමේට් කරපු එකක් විතරමයි. ඉතින් ඔයාලට පේනවා ඇති මේ මු ඇවිදිනවා වගේ පේනවා පොඩ්ඩක්. ඇවිදිනවා විදිහට නැති වුණාට ඇවිදින මේ පෙනුම පොඩ්ඩක් තියෙනවා. ඕක තව තව ටිකක් ඇනිමේෂන් ෆික්ස් කරලා ඇනිමේෂන් කර්ව් තියෙනවා. ඔයාලට ඒක කියන්න බැරුණා මට කලින්. ඇනිමේෂන් කර්ව් කියලා එකක් තියෙනවා. ඔන්න ඔතනින් ෆික්ස් කරගන්න පුළුවන් ගොඩක් දුරට. මේ මං ඕකට ලියලා තියෙන ඇනිමේෂන් එක මේ ලියලා තියන්නේ මේ ඕකට දාලා තියෙන ඇනිමේෂන්. එතකොට මේ මෙන්න මේ කර්ව් වල තියෙන මොකක්ද ඒකට කියන්නේ කර්ව් එකේ තියෙන මේ වක්‍රතාවය පාලනය කරලා අපිට පුළුවන් මෙන්න මේ ඇනිමේෂන් එක ස්මූත් කරගන්න පුළුවන් තරම් ස්මූත් කරන්න ඕනේ ඇනිමේෂන් එක. එතකොට තමයි ගේම් එක ඇතුළේ වුණත් ලස්සනට ප්ලේ වෙන්නේ. එතකොට ඕනේ කෙනෙක්ට වෙනසක් හොයන්න බෑ මේ ඇනිමේෂන් එකක්ද නැත්නම් මේ වෙලාවේ ඉබේ සිද්ධ වෙන දෙයක්ද කියලා. අන්න ඒ තරමට ස්මූත් කරන්න ඕනේ මෙන්න මේ කර්වුස් ටික. එක ගානකට අරන් ඔක්කොම ඒ විදිහට. ඉතින් ඒ ගැන අපි ඉස්සරහට කතා කරමු. ඒ කියන්නේ මේ ඉස්සරහ සීරියස් වලදී අපි කතා කරමු. මට මේ කියන්නේ මේ දැන් වලට තේරෙනවා ඇති මට සමහර දේවල් මේ කියාගෙන යද්දි ඒ කියන්න ඕනේ දේ කියවෙන්නේ නැහැ. ඉතින් මම ඒකත් පුළුවන් තරම් හදාගන්න මේ ට්‍රයි කරනවා. ඒ කියන්නේ මම දැන් සෙෂන් ඉස්සරහට කොහොමද කරන නිසා මම ඒ දේවලුත් එක්ක හදාගෙන ඔයාලත් එක්ක දිගටම ඇනිමේෂන් සීරියස් එකක් කරනවා. ඒ අතරතුර මේ ක්‍රියේට් විත් කෝඩ් යුනිටි සීරියස් එක රංගය දිගටම කන්ටිනියු කරනවා. හෙට ගේම් ඩෙවලොප්මන්ට් ඩොකියුමන්ට් එක හදන හැටි ගැන ලොකුවට එයා කතා කරයි. දවස් දෙකක් විතර අරන් ඔයාලට මේ ගොඩක් වැදගත් පාට් එකක් ඒක. ඉතින් මේ අපි දැනට අද සෙෂන් එකේ මේ කතා කරන්න ඒ කියන්නේ ඔයාලට කරන්න කියපු දේවල් ඉවරයි. ඒ කියන්නේ පෙන්වන්න තිබ්බ දේත් ඉවරයි. මේක තමයි මේ මම පෙන්වන්න හිටියේ මේ ඔයාලත් එක්ක ඊළඟ සෙෂන් එකේදී හරි ඊට පස්සේ සෙෂන් එකේදී හරි ඇනිමේෂන් පාට් එකේදී මම කියලා දෙන්නේ මේක ගැන. ඒ කියන්නේ මේක හදන හැටි මුලක ඉඳන්ම පොඩ්ඩක් වෙලා වැඩියෙන් යයි. අදත් වෙලා වැඩියෙන් ගිහිල්ලා තියෙනවා මං හිතන්නේ. ඒ විදිහට කමන්නේ එහෙම වෙලා වැඩියෙන් ගියත් අපි මේ විදිහට දිගටම ඇනිමේෂන් පාට් එකක් කරගමු. ඊට පස්සේ 3D ගැන වෙනම පාට් එකක් කරයි මේ සසිත. ඊපස්සේ ලෙවල් ඩිසයින්ින් තව පාට් එකක් කරයි. ඔයාලට කම්ප්ලීට් ගේම් ඩිසයින්ින් ඩිවලොප්මන්ට් පාට් එකක්, ඒ කියන්නේ අර ක්‍රියේට් විත් කෝඩ් කියන බේසික් කෝස් එකට අමතරව එව්වා යන අතරතුර වෙලා තියෙයි මේ ඔක්කොම ඉවර වෙද්දී. ඉතින් අදට මං කරන්න ආපු දේ ඉවරයි.